අයිබෝවන් සුබෝදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා බදාදා දවසේ ආරම්භය ඔබ දන්නවා මේ සතිය පුරාවටම අපි කතා බහ කරන මාතෘකාව මොකක්ද කියලා අම්මා අපි පුංචි කාලේ අකුරු කරද්දී ඉස්සලාම ලියන වචනය අපිට තේරෙන කාලේ අපි අම්මා කියලා තමයි ලියන්නේ මේ අම්මා කියන වචනය තුළ මොනතරම් දෙයක් ගැබ්බෙලා තියෙනවද ඒ කාරණේ අපේ සමාජයෙන් ගිලිහිලා යද්දී මේ යථාර්ථය මවක් විදිහට සමාජයට තමන්ගේ දරුවන්ට කළ යුත්තේ කුමක්ද කියන කාරණාව අපි සතිය පුරා සාකච්ඡා කරද්දී ඇත්තෙම අම්මා කියන වචනේ හරිහැටි අර්ථයවත් නොදන්නා අය ඉද්දී එහි වටිනාකම පෙන්වන්න තමයි අපි විඳින උදෑසන මේ සතිය පුරාම සූදානම ඉතින් ඔබේ ජීවිතේ ඔබට ළඟින්ම ඉන්න කෙනා අම්මා වෙන්න පුළුවන් අම්මා කියන ඒ චරිතයෙන් ඔබේ ජීවිතයට මොනතරම් දේවල් ලැබෙන්නේ නැද්ද අම්මා කෙනෙක් දසමසක් දරුවෙක් කුස තුල තියාගෙන හදලා ඉවරලා මේ සමාජයට දායාද කරන්න වැඩදායි පුද්ගලයෙක් වෙන්න මේ උතුම් ගතිගුණය සැබෑ අම්මා කෙනෙක් සමාජයට තමන්ගේ දරුවන්ට ලබා දිය යුත්තේ මොකද්ද කියන කාරණාව අද දවසේත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ගීතමය රසයෙන් පස්සේ ගීතමය රසයේ පස්සේ ඔබ රැඳී සිටින හිරු ටීවී වින්දනී උදෑසනත් එක්කයි අද දවසේ අපි සාකච්ඡා කරන මාතෘකාව අම්මා සහ මම කියන මේ කාරණය. ඉතින් අපේ රටේ ඔබ හොඳින් දන්නා ආදරණීය මෑණියක් විදිහට කලා ශාස්ත්‍රයේ තමන්ගේ දිගු ගමනක් ගියපු කෙනෙක් තමයි අද දවසේ අපි
මේ මැදිරියට කැඳාගෙන ආවේ අයිබෝන් කියලා පිළිගන්න ශ්‍රද්ධා චන්ද්‍රමාලි මහත්මිය. අයිබෝන්. ඒ වගේම ආදරණීය දේනියත් එක්ක තමයි අවිල්ල ඉන්නේ සිසුරි අයිබෝන් ඔබටත්. කතාබහ ආරම්භයේදීම සුසන්ත මහත්මිය අපි දැනගන්න කැමති මේ වෙද්දී ලෝක මව්වරුන්ගේ දිනෙද්දී විවිධ අය විවිධ විදිහට කතාබහ කරනවා. මව මේ චරිතයට මව කියන චරිතයට සැබෑ පණපොවීමක් සැබෑ ජීවිතේ කරන්නේ අතලොස්සක් ප්‍රමාණයක්. මොකද මව කියන නම තිබ්බට ඒ ගතිගුණේ තියන අය සිටින්න ඕනේ. ඒ නිසා වර්තමානයේ දිහා බලද්දී මේ මව කියන කෙනා මොන වගේ වෙන්න ඕනද? ඔබ කිව්ව කතාව හරියටම හරි. දරුවෙක් බිහි කළ පමණින්ම අම්මා කෙනෙක් තමයි. ඒ වුණාට සැබෑ මවක් වෙන්නේ නැහැ. අම්මා කියන්නේ තමුන්ගේ දරුවගේ විතරක් නෙමෙයි සියලුම දරුවෝ දිහා එක විදිහට බලන්න පුළුවන් බොහොම උපේක්ෂා සහගත කෙනෙක් අම්මා කියන්නේ සියලු දේ විඳ දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඇයට. ඉතින් මං හිතන්නේ මවක් ගැන වචනයකින් දෙකකින් කියලා මේ මෙයා මෙහෙම විය යුතුයි කියලා කියන්න පුළුවන් කෙනෙක් නෙමෙයි අම්මා. अम्मा के अने आहस वगे महापुर वगे सीलू दे दारा करना के नहीं अपूर्व आराम में अक्सा का चौड़ा है बुना तो सुरे अपने किया ने दें वागे अम्मा के ने दानने ओब मगे अम्मा के ने मम्मा दान मेरे वर्ष रहने बालना आएगे अम्मा आवर उनके ने ओब दानने विशेष में किया ने दें अम्मा के ने क्विदी है टे ओबे अम्मा के तमंगे जीवित है तमंग खाला से इस टाइम पुलों अध्यापन काटी हुई तू वेंड पुलों मेरे बारे में वागे अत्तल है दिले में අම්මගෙන් මම හැමදාම කියනවා මගේ අම්මා මගේ හෙවණැල්ල. ඉතින් අධ්‍යාපනය හදාරන කාලය ගැන කතා කරොත් මගේ අම්මා මට කවදාවත් කියලා නැහැ ඔයා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ ඔයා ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ කවදාවත් මට එහෙම බලපෑම් කළා නැහැ. පුතේ ඔයාට පුළුවන් දේ කරන්න. හදිසියේ එක්සෑම් එකකට ලකුණු අඩු වුණත් මම දන්නවා අම්මා මට කෑ ගහන්නේ නැහැ. ඒක මට තව අප්සෙට්. හදිසියේ හරි මට ලකුණු අඩු වුණොත් අම්මා කවදාවත් එහෙම නැහැ මට ගෑන් ළමෙක් විදියට මට හොඳ නරක කියලා දීලා මේ ශේෂ්ත්‍රයට එද්දී වුණත් මිනිස්සු අඳුනගන්නේ කොහොමද නැද්ද කියලා දීලා හැබැයි මට නිදහස දීලා තියෙනවා මාව හිර කරලා නැහැ මං පවුල් එකම ළමයා ඒ වුණාට මාව හිර කරලා නැහැ හැබැයි එයා මාව අදටත් ආරක්ෂා කරනවා මට අවුරුදු 20 ගානක් වුණාට තාමත් මම අවුරුදු මං නර්සරි යන කාලේ ළමෙක් විදිහට තමයි අම්මාව බලාගන්නේ ඉතින් මං ගොඩක් වාසනාවන්තයි මගේ අම්මගේ දරුවෙක් වීම ගැන හරි මව සහ මම කියන මාත්‍රකාව යටතේ මවක් ඉන්නවා තවත් කෙනෙක් ඉන්නවා ආදරණීය දිනියක්. ඉතින් සුසන්ත මහත්මිය දැන් සාමාන්‍යයෙන් දරුවෙක්ගේ වැරද්දක් අහන්න දකින්න අපේ මව්වරු අකමැති. මොකද අපේ දරුවා තමයි මේ ලෝකේ ඉන්න හොඳම දරුවා. එතන ඉන්නවා. මේකේ සාධාරණීකරණයක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. මේ දේ ඔබ දකින්නේ කොහොමද? කිසි හොඳ දේ නරක දේ කියලා දෙකක් තියෙනවා. හොඳ දේ කැපිලා පේන්නේ නරක තියෙන තැන. ඉතින් කවුරුත් කැමති හොඳ දේවල් කරන්න. කිසිම කෙනෙක් නරක කෙනෙක් වෙන්නවත් නරක දේ කරන්නවත් කැමති නෑ. අපි නොදැනුවත්ව සමහරක් වෙලාවට අපි අතින් ඒ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි බලන්න ඕනේ නරක දෙයක් සිද්ධ වුණොත් කාගේ හරි අතින් නරක දෙයක් වුණොත් ඒක අපහු ඒ වැරද්ද නිවැරදි කරගන්න තමයි අපි බලන්න ඕනේ. ඉතින් ඒක නිසා කිසිම කෙනෙක් නරක කෙනෙක් වෙන්නේ නැහැ කැමැත්තෙන්. නොදැනුවත්ව තමයි දෛවයනුව හරි මොන හරි අහම්බයක් වෙන්න පුළුවන් ඒ නරක දෙයක් වෙනවා කරනවා නරක කෙනෙක් වෙනවා කියන එක. ඉතින් මම හිතන්නේ තමුන්ගේ දරුවෙක් නරක දෙයක් කරාම ඒක වටහලා දීම වැඩිහිටියෝ විදියට සහ මව විදියට මව කියන්නේ දරුවෙක්ගේ ළඟින්ම ඉන්න කෙනා. හොඳටම දරුවා ගැන කුසේ ඉන්න කාලේ ඉඳලම දරුවා ගැන හරිම අවබෝධය තියෙන්න ඕනේ මවකට. ඉතින් ඒක නිසා මම හිතනවා ඒක වටහලා දුටු පමණින් ඒක වටහලා දිය යුත්තේ වටහලා දිය යුතු ආකාරයට මව තමයි ඒක. මොකද මම දන්න විදිහට කොච්චර උස මහත වුණත් දුවෙක් හරි පුතෙක් හරි තමුන්ගේ සහ කරුවා පෙම්වතා හරි පෙම්වතිය එහෙම නැත්නම් සැමියා හෝ බිරිඳ ඒ සියලු දෙනා කියනවට වැඩිය ඇහුම්කන් දීමක් අවනත වීමක් තියෙන්නේ ඒ කුසේ සිට ආපු
දවසින්දල මේ දරුවා මව කියන සම්බන්ධයත් එක්ක මවට තමයි අවනත වීම තියෙන්නේ. හැබැයි ඒක කියන විදිහක් තියෙනවා. මම ඒකයි කිව්වේ මවක් හරියට තේරුම් ගන්න ඕනේ තමුන්ගේ දරුවා කවුද කියන එක. ඉතින් යහමගට නරක කෙනෙක් වුණත් ගන්න පුළුවන් 99%ක්ම හැකියාව තියෙන්නේ මවකට. මම හිතනවා ඒ ඕනම දරුවෙකුට යම් දෙයක් වටහලා දීම අවබෝධ කරලා දීම හරියට කරුණුත් මවක් විසින් දරුවෙකුට ඒක කවදාවත් අපත යන දෙයක් නෙමෙයි කියලා. ඔව් ඔබටත් තරුණ කාලයක් තිබ්බා. ඔබටත් යවුන කාලයක් තිබ්බා. මවක් වුණාට පස්සේ දරුවෙක් මේ ලෝකෙට බිහි වුණාට පස්සේ ඒ හැඟීමත් මේ දරුවා සමාජයට කොහොමද දායාද කරන්නේ කියන කාරණාවේදී දැන් වර්තමානයේ ඉන්න අම්මාවරුන්ට වගේම ඔබටත් සෑහෙන අභියෝගයක් තියෙන්න ඇති. අපි කතා කරමු ඒ ගැන. අභියෝගයක් කියන්නේ මම්මගේ පවුලේ වැඩිමල්ම දරුවා. ඉතින් මගේ පවුලේ මගේ අම්මා තාත්තා විතරක් නෙමෙයි මගේ මුළු පරම්පරාවම අය මට ලොකු දුව කියන ඒ ඒ මට හිතෙන විදිහට මට ගෞරව නාමයක් ඒක. නිකන් මම වැඩිහිටියෙක් නොවුණාට මම දරුවා වුණාට ඒගොල්ලන්ගේ ලොකු දුව කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මම ඒ කියන්නේ මුළු පවුලම යහමගට ගෙනිය යුතුයි කියන වගේ එකක්. ඒ කියන්නේ මට දැන් ඔයා මෙහෙම කරන්න ඕන ඔයා මෙහෙම කරන්න ඕන කියලා මගේ අම්මා තාත්තා මට කියන්නේ නැහැ. ඒ වුණාට ඒගොල්ලන් යම් යම් වක්‍රව මං ගැන තමනු විශ්වාසය මට දෙන ආදරය ඒගොල්ලන්ගෙන් මට හිමිය යුතුකම් ඒ සියල්ල ඉටු වීමේදී මට වචනෙන් නොකෙව්වාට මට ලොකු වගකීම් සම්භාරයක් පවරලා තිබුණා. ඒ කියන්නේ මට නංගිලා දෙන්නෙකුත් මල්ලියෙකුත් තින්නේ. ඉතින් තව මගේ අම්මා දරුකමට හදාගත්තු මගේ නංගියෙකුත් හිටියා. ඉතින් ඒ සියලු දෙනාම යහමග යන්නේ යහමග යනවද නැද්ද කියලා තීරණය වෙන්නේ මගෙන්. මම යන අඩිපාරේ තමයි මගේ සහෝදරයෝ සහෝදරියෝ යන්නේ. මගේ විතරක් නෙමෙයි මගේ පුංචි අම්මලාගේ මගේ නැන්දලාගේ මාමලාගේ ඒ දරුවොත් ගොඩක් වෙලාවට ආදර්ශයට ගත්තේ මාව. මං එකයි කිව්වේ මං ලොකු දුව කියන මට ලොකු ගරු නාමයක් දීලා තිබුණා කියලා. ඉතින් හැමතිස්සෙම කුඩා කාලෙත් මං හිතනවා මම තරුණියක් විදියට පෙම්වතියක් විදියට ඒ තරම් නිදහසේ ගත කරපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ ඒ හිරවීමකින් නෙමෙයි මං ඉතා සතුටින්. ඒ කියන්නේ මගේ වටා ලොකු පිරිසක් ඉන්නවා මාව අනුගමනය කරන අනුකරණය කරන. ඉතින් ඒක නිසා මං හැමතිස්සෙම අද වෙනතුරුත් මං හිතන්නේ මම මේ ශේෂ්ත්‍රයේ හරි මේ සමාජයේ හරි යම් තැනක ඉන්නවා නම් ඉන්නේ ඒ මගේ අම්මලා තාත්තලා මගේ අය මගේ වැඩිමහල් අය මට ඒ දුන්නු ගරු නාමය ගරු නම්බුව නිසා වෙන්නේ නැති කියලා මම හිතනවා. ඔව් ඔබතුමී මේ දේවල් කියද්දී ඇත්තෙන්ම සමාජයෙන් දරුවෙක් වැරද්දක් කරාම ඉස්සල්ලාම බැනුමෙන්නේ අම්මට. ඔබ මවක් වෙද්දී ඔබට දැන් මේ දරුවෝ ගැන මගේ දරුවා මෙහෙම මේ අනාගතයකට මුහුණ දෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැතිනේ. දැන් ඇත්තම අපිට පත්තරවල මාධ්‍යෙන් දකිද්දී සමහර අම්මාවරු පුංචි දරුවාව හම්බුන දවසම දාලා යන අවස්ථා තියෙනවා. අපි මේක කතා බහ කරන්න ඕනේ සැබෑ මව්වරුන්ට නෙවෙයි. මේ වගේ දේවල් සිද්ධ වෙන මව්වරුන්ට. දරුවා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද වෙන එක සම්පූර්ණ වක්‍යෙම අවට නේ තියෙන්නේ. ඇත්තෙන්ම ඔව්. දැන් අපි හිතනවා යම් වැරද්දකින් දරුවෙක් පිළිසිඳ ගත්තොත් එහෙම නැහැ. දැන් එහෙම වෙලාවල් වලදී නේ දරුවෝ අතරමං කරලා යන්නේ. එහෙම හරි කරන්න පුළුවන්ද කියලා මට නම් ඒක හීනෙන්වත් හිතා ගන්න බැරි දෙයක්. මොකද දරුවත් එක්ක මගේ දරුවත් එක්ක මම බැඳිලා ඉන්නේ කොච්චරද කියන එක මම දන්නවා. ඒ කියන්නේ මට මගේ ජීවිතයට වැඩිය මගේ දරුවා ලොකු කිව්වොත් හරි මම දන්නා මගේ අම්මටත් මාව එහෙම ඒක මගේ ඒ දිගටම ආපු බැඳීමක්ද කියලා මම දන්නේ නැහැ. ඒ වුණාට මම හිතනවා කාගෙන් සමාජයෙන් හරි කොහෙන් හරි මොන වැරද්ද සිද්ධ වුණත් මගේ කුසෙයි මගේ දරුවා හැදෙන්නේ. එතකොට ඒක දරුවා මගේ සමාජයට එයා වැඩිහිටියෙක් කරලා වැඩිවියපත් කරලා සමාජයට තනියම යාට හිටගන්න පුළුවන් ආත්ම ශක්තියක් ඇති වෙන තුරු දරුවව හදන එක මවකගේ යුතුකම. මං හිතන්නේ එයාට හැම්බේකන් කන්න දෙන්න පුළුවන්ද පලායි බතුයි කන්න දෙන්න පුළුවන්ද ඒක නෙමෙයි ගැටලුව. හොඳ නිරවුල් මනසක් ඇතුව දරුවා මවගේ හැවනි හැදෙන්න ඕනේ මම කියන්නේ.
කොහොමාරි උස්මහත් කරගන්න පුළුවන් නම් ඒ දරුවට ආත්ම ශක්තිය හොඳ ආත්ම ශක්තියක් දෙන්න ඕනේ මම හිතන්නේ මේ සියලු දේවල් අපි කලලයක් දරුවෙක් විදියට එළියට බිහි කරනවා වගේම දරුවෙක් සම්පූර්ණ මිනිස්සෙක් කරන්නත් පුළුවන් හැකියාව තියෙන එකම එක්කෙනා තමයි අම්මා ඉතින් කාගෙන් කොහොමද මොකද්ද උනේ එහෙමද මෙහෙමද කියලා එයාට මෙයාට දොස් කියන එක නෙමෙයි හරිද මම කියන්නේ අම්මාවරු විදියට අපි අපේ යුතුකම මේ සමාජය හදන්න මූලිකම බීජය වෙන්නේ ලොකුම ශක්තිය තියෙන්නේ අම්මට අපිට අද දවසේ අපේ මාතෘකාව අම්මා සහ මම කියන කාරණාව ඇත්තම සාකච්ඡාව ආරම්භයේදීම අපි වෙනස්ම පැත්තකට ගියේ මේ සමාජයේ තියෙන දේවල් කතාබහ කරන්න ඕන නිසා කෙටි විරාමයකින් පස්සේ නැවසර කමු विरामे नानतर ओब रेदि सिन्ने हिरु टीवी विंदनी उदयसनत् एक्कै अद दवसे अपे मातृका वन्ने मव सह मम कियन कारणाव लोकम अवरुंगे दिने 11 दा रेदि तिबल तिदि सतिय पुरावटम अपि मे गन कथा बह करा अदत् एक्तरा दिनया तिसरी अपिट कियन्न दैन पुंचि काले समहर अवस्था वल देमौपियन दनुवं करद्दि अम्मगिन बेनुवक् अहद्दि पोडि वेदनावक् एति वेनवा मोन वगे दंखारकम्द करला तियन्ने अम्मा मोहम्मद उपदेश दीला तियन्ने दनुवं करला तियनवा पड़ी काल रंग टिकाक दागे नहीं दागे वाले करला तीये ना आये उन्हाँटे हिम अम्मा हिम गाने पाड़ंग वाले नोकर है वो पिस्तू नटू तमाय अम्मा मटे टोकू ऐना ला दिए नहीं एक मंग मट मातके विदेर पहावसर टे आना कांग वागे तमाय इटे पासे में वो निकांग आउसने वाले करला बोरु वटा गुटिया काल तीये ना देना टा ते अरे अम्मा खाली क्यूबा वागे अम्मा दम्मा मुका खरे वैरा दक करा गया ना एक अम्मा तेरुं कल्ला देना पापू ते ओके वैरा दी मैं एक ए वाई ओको मिथी मटे या किया ना आई थिंग एक निशा अम्मा है मा मटे लोगो दंडुआंग करला ना दंडुआंग करने वाले मामा करला ना एक अटे ये तो आई थिंग अम्मा ये मत आवाई हरी तमंगे कला शेस्ट्रे उन लोक आवरण तीन ये आवरण यहाँ पर पाइंडी ये आवरण क्रियात्मक वेनो ये अवश्यम अम्मे लबेन अम्म दागे कला कटिता पुते मे मे चारते तोरगा मे विधि रंगपय कटू कर बलपयाम अम्मे दड़ील तीन मम मे शेस्ट्रेट आवे अम्म निजा मम एक හැමතැනම කියන කතාවක් ඒ වගේම තමයි අම්මා නිසා මං අඳුරගත්ත පිරිස වැඩි පොඩි කාලේ ඉඳලම අලුත් කෙනෙක්ට වඩා මට මෙතන ලොකු රැකවරණයක් තිබුණා කිව්වොත් ඇත්තටම හරි ඒක මට ලැබුණේ අම්මා නිසා දැන් නිර්මාණයක් තෝරගනිද්දී අම්මා මට කවදාවත් දැන් මං ආස චරිතයක් මට ලැබුණොත් අම්මා කවදාවත් කියන්නේ එපා කියලා. හැබැයි අම්මා මොකක් හරි චරිතයකට එපා කිව්වොත් මං දෙපාරක් හිතන්නේ ඒක කරන්නේ නැහැ. මොකද මට වඩා මට අම්මා හිටියා මෙතන. අම්මා මෙතෙන්ට එද්දි කියන්නේ අම්මා තනියෙන් ආපු ගමනක් මේ. තනියෙන් හදාගත් සුසන්තා චන්ද්‍රමාලි කියන නම තනියෙන් හදාගත් ගමක ඉඳලා ඇවිල්ලා තනියෙන් හදාගත් එකක්. ඉතින් ඒක මොනම හේතුවක් නිසාවත් නැති කරන්න මට අයිතියක් නැහැ. मुकद मम हुदरोत् अम्मगे नम या सुधा चंद्रमाल के दू कला गेम तम मंग वर करोत् मगे नमी सुधा चंद्रमाल के दू मिन्न मेम कीम मट पोड़ काल तिबुना मुकद मम मट हेम तन दिम माव दी अम्म वगे इन अम्म थिंक मट मम हेमदाम अदत् मग इस हटात मम्मे श्रेष्ठ्रे नियलीला इन ताकाल मग उत्साह करवा මමත් සුසන්තා චන්ද්‍රමාලි වගේ තැනකට එන්න ඒ වගේම මගේ අම්මගේ නමත් ආරක්ෂා කරගෙන අම්මට ලැජ්ජාවක් නොවි සුසා තිසුරි යෝනිකා කියන්නේ මගේ දුව කියන කියලා නොබියව කියන්න පුළුවන් විදියට මම ඉන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා ඔව් සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය දැන් දුව මේ මේ මැදිරියේ ඉඳන් මුළු රටටම හැෙන්න කතා බහ කරනවා अम्म लंगदागन मीट अवरू गाना क्या गियो मे दरुसेने हस
කියනදී සමහර මව්වරු කියනවා දරුවා ඉපදුනා ඉපදෙද්දි මට ඒ සෙනෙහස පුදුම විදිහට දැනුණා. සවත් සමහරු කියනවා දරුවෙක් කුසට පිළිසිඳ ගත්තා කියලා දැනුණාම මේ සෙනෙහස කියනදී දැනුණා. මේකේ සත්‍ය මොකද්ද? ඒකේ සත්‍ය ඔයා කියපු දෙවෙනි එකත් තමයි මම හිතන්නේ වැඩිපුරම මේ දරුවෙක් අනේ මටත් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තු දවසේ ඉඳලා මං හිතන්නේ මගේ හිතේ මේ ලෝකයට වැඩිය ලොකු සෙනෙහසක් මගේ හිතේ ඇති වුණා. ඒ හේතුව මං හිතන්නේ මට දරුවෙක් ලැබෙන්න ඉන්න නිසානේ මං කොහොමත් දරුවන්ට ආදරේ. දරුවන්ට විතරක් නෙවෙයි මිනිස්සුන්ට මගේ සමාජයේ ඉන්න සියලුම දෙනාට මං හරි ආදරේ. මං එහෙම කෙනෙක්. ඉතින් හැමතිස්සෙම මං බලන්නේ මට කාගෙන් හරි වරදක් වුණත් හිත රිදුමක් වුණත් මං හිතාදා ගන්න උත්සාහ කරන්නේ මං ආපිට යාට ඒකට දෙයක් කරලා නෙමෙයි. මං ගොඩක් කලකට නිශ්ශබ්ද වෙනවා. මං සමහර කලකට මං තනියම අඳින වෙලාවල් ඇති. එහෙම වෙලාවට මං හිතන්නේ එයා මම නෙමෙයිනේ. මොනවා හරි මට වැඩි අඩුවක් ඇති යාගේ. ඒක නිසා තමයි මට එහෙම කරන්නේ. මමත් ආපිට යාට ඒ දේ කරන්න ගියොත් මම සුසන්තා චන්ද්‍රමාලි වෙන්නේ නැහැ. මමත් එයාම වෙනවා. ඉතින් හොඳම පහර දීම කරන්න පුළුවන් අපිට එහෙමයි. ඉතින් ඔබ මම අලුතෙන් කියන දෙයක් නෙමෙයි අපි බුදුන් වහන්සේ අපි අදහන අපේ ආගමික නායකයෝ සියලු දෙනාම කියපු දේ බුදුන් වහන්සේ විතරක් නෙමෙයි. ඉතින් ඒක අපිට පොඩ්ඩක් හිතර ගන්න විතරයි තියෙන්නේ. අද දවසේ අපේ මාතෘකාව අම්මා සහ මම කියන කාරණාව අපි කතා බහ කරේ දරු සෙනෙහස කියන කාරණාව සඳහා තමයි. ඔව්. ඉතින් ඒක නිසා මම හැමතිස්සම කියන්නේ මම කලනුත් කිව්වේ මම මගේ දරුවට විතරක් නෙමෙයි පිළිසිඳගත්තු දවසේ ඉඳලා මගේ දරුවා ගැන ලොකු මේකක් මගේ කියන හැඟීමත් එක්ක ඕනම කෙනෙකුට මගේ කියන හැඟීම තියෙනවා මම කියන හැඟීම තියෙනවා ඒක පළවෙනිම අපි බොරුවක් නෙමෙයි පළවෙනිය අපිට දැනෙන්නේ මම කියන එක මගේ කියන එක ඉතින් ඒක නිසා මං හිතන්නේ මට තව දැන් කවුරු හරි ඇහුවොත් මට තව බලාපොරොත්තු තියනවාද ජීවිතේ මොනවද දැන් ඉස්සරහට තව මොනවද තියෙන හීන ඉතින් එහෙම බැලුවොත් මට හැම තැනටම ඉස්සරහට එන්නේ මෙයාව මට එක ළමයා ඉන්න නිසාද මම දන්නේ නැහැ මගේ බලාපොරොත්තු මගේ හීන හැමදේම මට හිතෙන්නේ අනේ මගේ තිසුට තිසු හොඳට ඉන්නවා නම් එයාට මේ දේ ලැබෙනවා නම් එයාට හිත හොඳින් ඉන්න හැබැයි මෙහෙමයි එයාට මේ රජගෙදරට යන්න පුළුවන්ද එයාට කතිකාචාර්යවරයෙක් වෙන්න පුළුවන්ද දොස්තර කෙනෙක් එහෙම නෙමෙයි මට තියෙන හේන හැමදාම මම බලාපොරොත්තු වෙන්නේ මට ජීවත්ව ඉන්න තුරු මට දැනෙන්න ඕන ලොකු විශ්වාසයක් හිතේ ඇති වෙන්න ඕනේ මෙයා සන්තෝෂෙන් ඉන්නේ කියන එක මෙයා හොඳින් ඉන්නේ කියන එක ඉතින් ඒ සන්තෝෂෙන් ඉන්න නම් හොඳින් ඉන්න නම් එයා සමාජයක ගනුදෙනු කරද්දි එයා හොඳ පුද්ගලෙක් වෙන්න එපා යමක් සමාජයට දෙන සමාජයෙන් ගෞරවයක් ලබන එහෙම පුද්ගලෙක් වුණොත් තමයි මගේ දරුවා හොඳයි කියලා මට හිතාදා ගන්න පුළුවන් යන්නේ. ඉතින් මගේ හැමදාම උත්සාහය තමයි එයාට මම කිසිම දෙයක් තිසු කිව්වා වගේම මම තිසු මේක කරන්න එපා තිසු අරමයි මෙහෙමයි කියලා මම එහෙම කියන්නේ. මං හිතන්නේ ඒ වුණාට මම නොකියා අර මට මං පෙර කියපු මම ගමේ නිකන් බොහොම පිටිසර කියන්නේ බාල වචනයක් නෙමේ. ඉතා සුන්දර ගමක හිටපු කෙනෙක් මං වලස් මුල්ල. ඉතින් තිසු කියවාගේ මට අත්දැකීම් හරි අඩුයි මෙතනට එනකොට. තරුණ සේවා සභාවට සම්බන්ධලා මං වැඩ කරලා ඉතින් ඒ ලබාගත්තු අත්දැකීම තමයි සමාජයත් එක්ක ගනුදෙනු කිරීමේදී කොහොමද කළ යුත්තේ කියන එක ඒ අත්දැකීම ටිකක් දුරට මට ආවා. තරුණ සේවා සභාවේ සම්බන්ධලා වැඩ කිරීම තුළ. ඉතින් ඒ ඇරෙන මට කිසිම අත්දැකීමක් තිබුණේ නැහැ. මගේ ගෙදරින් ලැබිච්ච මට ආభాෂය විතරයි. ඉතින් එහෙම නෙමෙයි මගේ දරුවට ලොකු පවුරක් වගේ මම ඉන්නවා හැමතිස්සෙම. මං විතරක් නෙමෙයි මගේ සැමියාත් ඉන්නවා. අපි තුන්දෙනා ඉතාමත් සම්බන්ධයි. හරිම බද්දයි. ඉතින් මහා දේවල් වලින් නෙමෙයි ආදරයෙන් සෙනෙහසින් විශ්වාසයෙන්. ඉතින් පුංචි කාලේ ඉඳලා මම මෙයාට දීපු දෙයක් තමයි මම මෙයා විශ්වාස කරනවා. මම මට මගේ මහත්ය කිව්වත් තිසුරි මෙහෙම සුසන්තා තිසුරි එහෙම දන්නේ නැහැ කියලා මං කියන්නේ බය වෙන්න එපා. එයා මට කවදාවත් බොරුවක් කරන්නේ නැහැ. ඒ විශ්වාසය කියන එක මගේ තියනවා කියන එක මෙයා දන්නවා. ඒක නිසා ඒක එයාට දාපු ලොකු මේ මට හිතෙනවා මාංචුවක් දන් වැලක්කට වැඩිය ශක්තිමත් එකක් කියලා.
හිතරි ඉද්දලා එයාගේ හිත තලලා ඔයා මෙහෙම කරන්න බෑ ඔයා මගේ ළමයා ඔයාගේ වගකීම තියෙන්නේ මගේ ඒ එහෙම යාට මං කවදාවත් කියලා නෑ ඒ වුණාට ඒ ඒහා සමානව ආදරයේ සෙනෙහස ගැට ගැහිලා එයා වටා මම ලොකු බැම්මක් ඉදි කරලා තියෙනවා කියලා මට හිතෙනවා ඒ මං හිතාමතා කරපු දෙයක් නෙමෙයි මම අම්මා කෙනෙක් නිසා හැමතිස්සෙම මගේ හිතේ තියෙන්නේ මෙයාම හොඳ කෙනෙක් කරන්න ඕන කියන එක ඉතින් මං හිතන්නේ මේ සමාජයේ තියෙන දරුවෝ නොයෙකුත් වැරදි වලට පෙළෙනච්ච දුරාචාරයේ නොයෙකුත් ප්‍රශ්න වලට දරුවන් ඒ මේ බිලි වෙන්නේ මං හිතන්නේ අපේ සම්බන්ධයක් නැතිකම නිසා අපින් දරුවෝ ඈත් වෙන නිසා ගිලිහිච්ච නිසා අදත් පරක්කු නෑ ඉතින් මම කියන්නේ හැමදාමත් අම්මවරුන්ට මං වගේ හැට මම කියන්නේ පුංචි කාලේ ඉඳලම දරුවන් ආදරෙන් සෙනෙහසෙන් විශ්වාසයෙන් ඇද්ද බැඳ තියාගන්න කියලා दर्वान् आदरेन् स्नेहसेन् विश्वासेन् अदबेद तबागण्ड केर सुसंता चंद्रमाली महात्म्ये कियद्दि अत्यम दर्वो दिमौपियंगेन् गिलिहिला यद्दि ओन् समाजेट यम यम विनाशकारी देवल् करन्न पेलवीमक् सिद्ध वेनवा दर्वो तमंगे यटते तमंगे आदरे स्नेहसे तुल तियागण्ड मोनवद करन्न ओन् किन कारणव कथाबह करन्न बलापोरुत्तु वेनवा मे विरामेन् पस्से අද දවසේ අපි සාකච්ඡා කරන මාතෘකාව ඔබ දන්නවා මව සහ මම කියන කාරණාව. අම්මලා තාත්තලා කියනවා ඉතින් අපි දරුවෝ හදන්නේ මල් වගේ කියලා. මගේ දුව, මගේ පුතා එහෙම තමයි කතා බහ කරන්නේ. ඉතින් කොහොම වුණත් මලක් වගේ හැදුවත් යම් යම් අවස්ථාවලදී තමන්ගේ ජීවිතේ යම් යම් තීරණ ගන්න සිද්ධ වෙද්දී මව වෙන්න පුළුවන්, පියා වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන් මේ අතර ගැටුම්කාරී අවස්ථාවන් වලදී යම් යම් හැලහැප්පීම් වෙන්න පුළුවන්. ඒ නිසාම අද දවසේ අපි සාකච්ඡා කරන මාතෘකාව මව සහ මම මවගේ පැත්තෙන් මොන වගේ යුතුකම්ද මව දරුවෙක්ට ලබා දිය යුත්තේ මම කෙසේ මව වෙනුවෙන් ජීවත් විය යුතුද කියන කාරණාව අපි කතා වහ කරනවා තිසර අපිට කියන්න තිසර දැන් ඉන්නේ යවුන වයසේ අපේ අපේ යම් කෙසේ හැංගීම් සිතුවිලි මේ දේවල් පාලනය කරගන්න අපිට බැරි අවස්ථා වෙනවා විශේෂයෙන්ම ආදරය ගැන කතා බහ කරද්දී තමන්ගේ ජීවිතේ තමන්ට සහකාරිය තෝරා ගන්න අවස්ථාවේදී තිසර මූලික තැන දෙන්නෙමු මම මූලික තැන දෙන්නේ මම පවුලේ එකම ළමයා මම මාව අම්මයි තාත්තයි ආදරෙන් බලාගත්තා වගේම මාව ආදරෙන් බලා ගන්න කෙනෙක් වෙන්න ඕනේ ඒ වගේම තමයි මගේ අම්මටයි තාත්තටයි පුතෙක් වෙන්න ඕනේ ඉතින් මම ගොඩක්ම බලන්නේ රූපෙද එයා කඩවසම්ද ඒව කොච්චර තිබුණත් වැඩන්නේ එයාගේ මෙතන හොඳ නැත්තම් එයා මිනිස්සෙක් නෙමෙයි නං ඉතින් ඒක නිසා මම බලන්නේ ගතිගුණ ගතිගුණ බලලා මගේ අම්මට තාත්තට මං වගේම මට වඩා හොයලා බලන එහෙම කෙනෙක් වෙන්න ඕනේ ඉතින් එහෙම කෙනෙක් හම්බ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අද දවසේ මේ අද දවසේද ඔය ප්‍රාර්ථනා ඉස්සල්ලාම කරේ සුන්දරවන්දි අපේ ගෙදර ඔය මාතෘකාව ගැන ඉච්චර කතා කරන්නේ නැති තරම්. හරි අද අද අමතක නොවන දවසක් වෙවි. මව්වරුන්ගේ දින 11 වෙනිදාට එදිටිනා ඇත්තම දැන් මෙතනදී ප්‍රේමය කියන දේ ආදරය කියන දේ මේ ලෝකයේ ඕනම කෙනෙකුට සුසන්ත මහත්මිය දැනලා තිනවා. අපිට වෙන්න පුළුවන් ඔබතුමියට වෙන්න පුළුවන්. ඒ ඒ ඒ කාල සීමා වෙදි අපි කරන කියන දේවල් අපිවත් දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ආදර කතාවක් යම් තාක් දුරට ගලාගෙන ගියාට පස්සේ විවාහය කියන තැනට අපි එනවා. මෙතනට එද්දි තමයි නෑදෑ පිරිස. එතකොට මනාලියක් වෙන්න ඉන්න ඒ පුද්ගලයාගේ පිරිස, මනාලියක් වෙන්න ඉන්න ඒ නෑදෑ පිරිස මේ අතරත් සම්බන්ධතාවයක් ගොඩනගින්න ඕනේ. දැන් ඔබතුමිය හිතන්න දැන් දියණියගේ සහකරුවා වෙන්න යන පුද්ගලයා මවක් විදිහට වර්තමානයේ ආර්ථික තත්ත්වයන් සලකා බලනා ඉන්නවා. මූලික තැන උතන්ට දෙනා ඉන්නවා. දැන් ඔබතුමිය මවක් විදිහට මේ දේ දකින්නේ කොහොමද? නිසි කාලය නිසි වයස හැම දෙයකටම තියෙන්න ඕනේ. ඒ කියන්නේ විවාහයට විතරක් නෙමෙයි හැම දෙයකටම.
විලාවක් එන්න ඕනේ අපිට හොඳ වෙලාව කියලා හොඳම වෙලාව කියලා කියන්නේ ඉතින් අන්නේ වෙලාව ආවහම මට හිතෙන ඔය හැමදේම හරි විදියට සිද්ධ වෙනවා කියලා ඉතින් තිසුරිගේ නිසි කාලේ තාම ආවෙ නැද්ද මන් දන්නේ ඉතින් ගොඩක් යෝජනා රෙහි මෙනම් එනවා මං හිතන්නේ අනන්තවත් කියලා කියන වචනේ මම යෙදුවොත් ඒක වැරදි නැහැ ඒ වුණාට දැන් ගොඩක් අය තිසුරිට කැමති තිසුරි මං හිතා සන්තෝෂෙන් අම්මා කෙනෙක් විදිහට කියනවා අනේ ඒ වගේ දරුවෙක් අපේ පවුලට සම්බන්ධ කරගන්න තියෙනවා නම් කියන එකයි කියන්නේ දැන් අපේ වත්පොහසත්කම් ගැනවත් ඉතින් එයා ලස්සනයි මගේ දුව ලස්සනයි කොහොමත් ඉතින් ඒව ගැන මන් දන්නේ නැහැ ඉතින් අරක තමයි පළවෙනියෙන් කියන්නේ ඒ වගේ දරුවෙක් ඔය වගේ දරුවෙක් අපේ පවුලට සම්බන්ධ දැන් හොඳම උදාහරණයක් ඒක දැන් මිලියෝ කිව්වහම දැන් අමුතු අදහසක් තියෙනවනේ මිනිස්සුන්ගේ ඔර මේ අපේ සමාජයේ ඉතින් ඒක අපිටත් පොඩි මදිපුංචි කමක් තමයි හරි කනගාටුයි ගැන මතක් වෙනකොටත් ඒ වුණාට මම මෙතනදි සන්තෝෂ වෙනවා මගේ දුව මගේ තිසරව විවාහ කරගන්න ඕන තරම් අය මට යෝජනා ගේනවා ඉතින් ඒ කියන්නේ අනේ ඔය වගේ දරුවෙක් අනේ සුසන්තා ඔය වගේ දරුවෙක් අපේ පවුලට සම්බන්ධ කරගෙන තියෙනවනම් අපි හරි කැමති ඉතින් එහෙම කියලා ඉතින් මියත් මිලියෙක් නේද ඉතින් එතනදී අපිට පොඩි හිත සන්තෝෂ කරගන්න පොඩි දෙයක් තියෙනවා නේ ඉතින් මම ඒ ගැන සන්තෝෂ වෙනවා ඉතින් මම දැන් තිසුරිට කියන්නේ දැන් ඒ වගේ මොන හරි මම හැමදාම කියලා තියෙන මේ වයසේදී නෙමේ ලොකු ළමෙක් එයා වැඩි වියටපත් වෙච්ච දරුවෙක් වෙච්ච කාලේ ඉඳලා මම මෙයාට කියන්නේ පුතේ සාමාන්‍ය දෙයක් කෙල්ලෙකුට කොල්ලෙක් ගැන අදහසක් ඇති වෙන එක ඒක සාමාන්‍ය දෙයක් කොල්ලෙකුටත් ඒත් එහෙමයි ඉතින් එහෙම මොන හරි හැඟීමක් ඇති වෙච්ච දවසට හැබැයි වා මට කියන්න ඕන කලින් එයාට වචනයක් දෙන්නට කලින් මන් දන්නේ මම මේ මුළු රටම ඇහෙන්න කියන්නේ අපේ ශ්‍රී ලාංකික පිටරටවලලත් ඉන්නවා ඒගොල්ලත් මං කියන දේවල් අහගෙන ඉන්නවා ඔව් මේ වෙලාවේ hirutv.lk මොනවද ඉතින් මං වැරදිද මන් දන්නේ මම අම්මා විදියට මං කතා කරන්නේ මං එයාට කියන්නේ පුතේ ප්‍රශ්න ඇති කරගන්න ඕනනේ අපි මුල ඉඳලම සැලසුම් සහගතව වැඩ කරොත් ඉතින් ඒ නිසා මොන හරි වාගේ හිත හැංගීමක් කවුරු හරි ගැන ඇති වුණොත් ඔයා ඉස්සරලා අම්මේ මට ඇවිල්ලා කියන්න එතකොට මං බලලා මම කැමති නම් තාත්තගේ කිසි ගැටලුවක් නැහැ කියලා එක මං දන්නවා. ඒ කියන්නේ ලොකු විශ්වාසයක් තියෙනවා මගේ මහත්තයාගේ මම නරක වැඩක් කරන්නේ නැහැ වැරදි තීරණයක් ගන්න නැහැ කියන එක. ඉතින් ඒ සම්පූර්ණ 100%කටත් වැඩි නිදහස අයිතිය මට තියෙනවා. ඉතින් මං ඒක නිසා මෙයාට කියන්නේ හොඳ කෙනෙක් හම්බෙච්චකම මට කියන්න පුතේ. ඊට පස්සේදී මං හොයලා බලන්නම් අපිට ඒ දරුවා විතරක් නෙමෙයි මට ගැළපෙන්න ඕනේ. ඒ දරුවාගේ පවුලේ අය ඒ කියන්නේ වත්පොසත් පැත්තින්වත් කිසි දෙයක් නෙමෙයි. අපිට එකට ඉන්න පුළුවන්ද? අපේ අදහස් උදහස් ගැළපෙනවද? අපේ ජීවන රටාවට ඒගොල්ලන් එකඟ වෙයිද? ඒක තමයි පළවෙනි. අනිත් එක තමයි මං මෙයාට මගේ පණ වගේ කියලා කිව්වනේ. ඉතින් ඒ දරුවාත් මට මගේ පණ වගේ වෙන්න එපා. මගේ දරුවාව බාර දෙන්නේ මම S2 පියාගන්න කවදකාරී. අනේ මෙයාව මං වගේම බලාගනී මේ මගේ පුතා කියන එක ඒ මට මගේ දුව වගේම මගේ පුතා කියලා කියන්න පුළුවන් දරුවෙක් මට හැම් වෙන්න ඕනේ. ඊට පස්සේදී ඔය දැන් ඔය විවාහයෙන් පස්සේදී ඇති වෙන ගැටුම් ප්‍රශ්න තියෙනවනේ. ගොඩක් වෙලාවට මං හිතන්නේ ඒවත් ඇති වෙන ඉඩක් නැහැ. අපි පළවෙනි සූදානම පළවෙනි ගැළපීම ගලපගත්තොත් ඔය කේන්දර හඳහන් අරව මේව ඒවත් කියනවනේ. දැන් ඒ සියලු දෙයින් සිද්ධ වෙන්නේ අපිට කාලයක් තිස්සේ දෙපැත්තක හැදිච්ච දරුවෝ දෙන්නෙක් නේ මේ එකතු වෙන්නේ. ඉතින් ගොඩක් අපිට මේ ප්‍රශ්නේ දික්කසාදය. ඉතින් වෙන්වීම ඊට පස්සේදී දරුවෝ නන්නත්තාරේ ඔය සියලු ප්‍රශ්න ඇති වෙන්නේ පළවෙනියෙන් අපි ගලපගත්තේ නැති වුණාම. මෙහෙම 100%ක් අපි ගැලපෙන්නේ නැහැ. දෙපැත්තක අවුරුදු 20 ගණක් හැදිච්ච දරුවෝ දෙන්නෙක් තමයි එකතු වෙන්නේ. පවුල් පසුබිම් දෙකක්. ඉතින් ඒ වුණාට එතනදී ගෑනු ළමයාගේ පිරිමි ළමයාගේ දෙන්නගෙම මොනවාද මේ එජසීම නැහැ. දෙන්නට දෙන්න එකඟ වීම. ඒ කියන්නේ ඔයා මොන හරි කිව්වහම ඒක සමහරක් කරලා මෙයා එකඟ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට දෙන්නට එක තැනකට එන්න පුළුවන් කතා කරලා. ඒ බුද්ධිය තියෙන්න එපා. අන්න ඔන්න අවබෝධය. අවබෝධය. ඉතින් ඔක තියෙන්න ඕනේ. එහෙම වුණාම අපිට උනත් හරි පහසුයි. වැඩි හිටියෝ දෙමව්පියෝ විදිහට
ඔය දෙන්නගේ ප්‍රශ්න ඔය දෙන්න විසඳ ගන්න ඉල. හැබැයි කොච්චර හොඳ අම්ම කෙනෙක් වුණත් මම අසාධාරණ විදිහට මගේ දුවගේ සැමියා මෙයාට බලපෑම් කරනවා නම් සමහරක් වෙලාවට මට නිශ්ශබ්ද වෙන්න බැරි වෙන්න පුළුවන්. මම සමහරක් වෙලාවට වරෙන්දුවේ ගෙදර කියලා මම ළමයාව ගේන්න පුළුවන්. ඉතින් එතනට අපි එන්න ඕනේ නැහැ. පෙර සූදානමක් තිබ්බොත්. ඉතින් මං හැමතිස්සෙම කියන්නේ පුතේ අපි ඔක්කොම අවුල් කරගන්න නැතුව මුලේ ඉඳලම පිළිවෙලකට යන්න. අපූර්ව කතාබහක් අද මම සහ මම කියන කාරණාවේදී මේ කතා කරේ එක්තරා පෞල් ඒකකයක් පිළිබඳව නෙමෙයි සමාජයේ පෞල් ගණනාවක් තියෙනවා කුටුම්බ ගණනාවක් තියෙනවා අපි අපේ ජීවිතේට මේ දේවල් ආදේශ කරගන්න ඕනේ මොකද කලා ශේෂ්ත්‍රයේ නමක් හදාගත්ත සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන සැබෑ මමක් තමයි අද ඔබට කතා බහ කරන්නේ තිසරී අපිට කියන්න අපි හිතනවා සමහර ළමයි දෙමව්පියන්ගේ අඩුපාඩුකම් දකින්න අවස්ථා තියෙනවා මගේ අම්මත් මේ විදිහට වෙන්න ඕන කියන තැන අපි ඉන්නවා තිසරී සමාජයට මොකද්ද කියන්නේ යම් මවක්ගෙන් දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ මොනවද මවකගෙන් දරුවෙක් බලාපොරොත්තු වෙන එකම දේ ආදරය ආදරේ රැකවරණය සෙනෙහස ඉතින් ඒ දේවල් වෙන කොච්චර සැප පහසුව යාන වාහන මොනවා දුන්නත් වැඩක් නැහැ අම්මගෙන් විතරක් නෙමෙයි තාත්තගෙන් දෙන්නගෙන්ම ආදරේ සෙනෙහස ලැබෙන්නේ නැත්තම් අර කලින් කතා කරුවා වගේ දැන් සමහර වෙලාවට අම්මා තාත්තා තුරුලේ ඉඳලා එයා එක හිතුවක්කාර විදියට සමහර ළමයි නොගලපෙන නොගලපෙන කෙනෙක්ට හෝ එහෙම ආදරයක් මම නම් හිතන්නේ ඇති වුණොත් ඇති වෙන්නේ ඒ දරුවට gederin ලැබෙන්න ඕන සෙනෙහස අඩු වුණොත් තමයි එයා වෙන කෙනෙක්ගෙන් ආදරයක් හොයන්නේ. එයාට කවුරු හරි බොරුවට හරි පිරිමි ළමයි ඉතින් මුලින් ලොකු දේවල් පෙන්නන හීන ලෝක හීන ලෝක වලට ටක් ගාලා අහු වෙනවා. ඒ ආදරේ මොකද එයා හිතනවා ඒක තමයි හැමදේම කියලා. ඉතින් මම ඒක නිසා මම දරුවෙක් විදියට මම කියනවා අම්මලා තාත්තලාට කාට හරි දෙනකන් ඒගලන්ට උපරිම ආදරය රැකවරණය සෙනෙහස දෙන්න. එතකොට කවදාවත් මං හිතන්නේ වැරදි කෙනෙක් තෝරගනි දෛවයනෝ ඉතින් යම් යම් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒක මං හරියටම කියන්නේ නැහැ. උනාට මං හිතන්නේ වැරද්දක් සිද්ධ වෙයි කියලා. හරි. මට පුංචි වෙලාවක් තියෙනවද? මං හිතනවා දැන් අර තිසුරි කිව්වා වගේ අපිට දැන් බස් එකක යන්න උනත් ඒ දුවල යනකොට අපිට වෙලාපරක් වුණොත් නේ අපි ටක්ටක් ගාලා කොහේ හරි මගට ගිහිල්ලා එතනින් වෙන බස් එකක් අරගෙන හරි එහෙම එහෙම යන්න උත්සාහ කරන්නේ. ඉතින් මම හිතනවා ගෙදර ගොඩක් වෙලාට දෙමව්පියන්ගේ රණ්ඩු සරුවල් ප්‍රශ්න අම්මා වෙන සම්බන්ධතාවයක් තාත්තගේ වෙන මොනවා හරි ප්‍රශ්න ඉතින් ওই වගේ ගැටුම් තියෙන පවුල් ඕන තරම් තියෙනවානේ අපේ සමාජයේ. ඉතින් එහෙම වුණාම දරුවන්ට හරි මානසික පීඩනයක් තියෙන්නේ. ඉතින් ඒ ළමයි හොයනවා දරුවන්ට ආදරය කරන්න වෙලාවක් නෑ මේ මිනිසුන්ට. ඒ අම්මගේ තාත්තගේ ප්‍රශ්න විසඳ ගන්න ගියාම. ඉතින් එතකොට මේ ළමයා නිතරම කල්පනා කරන්නේ ඉස්කෝලේ යරුණා gedare ඉන්න නෙවෙයි වෙන කොහේ හරි යන්න තියෙන නම් හොඳයි වගේ. ඒ කියන්නේ දැන් අපි කොහේ ගියත් අපිට රජ මාලිගාවක ගියත් මටත් මගේ තිසුරිටත් නිදහසක් නෑ gedareට එනකන් අපේ දුප්පත් gedara මේ ඇඳට වැටෙනකන් තමයි ඒක තමයි අපිට තියෙන දිව්‍ය ලෝකේ. ඉතින් අන්න එහෙමයි. මම කියන්නේ තමුන්ගේ නිවහන දිව්‍ය ලෝකයක් කරගන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතකොට ඒ gedara තියෙන සැනසීම කොහෙවත් නැහැ කියන තැන ඉන්නවනම් මං හිතන්නේ ඒ පවුල් තමයි වාසනාවන්තමය. ඉතින් එහෙම නැති වුනහම තමයි දරුවෝ කවුරු හරි දැන් gedarin නොලැබෙන දේ කොහෙන් හරි හම්බ වෙනවනම් ඒ වයසේදී අපි දැන් ආදරය සොයන වයසක් තියෙනෝනේ. ඒ වයසේදී අපි මේ කියන ගුණාංග හොය හොයා ඉන්නේ. කවුරු හරි ඇහුවොත් අනේ අර රැවටිලිකාරයෙකුට හරි සමහරක් වෙලට තමුන්ගේ අහිංසක දුව හරි පුතා හරි අහුවෙන්න පුළුවන්. මෙතනදි කෙල්ලෙක් විතරක් නෙමෙයි දරුවෝ කියන්නේ පුතාලා දුවලා ඔක්කොම. ඒ දෙගොල්ලටම ඒක වෙන්න පුළුවන්. අනිත් එක තමයි මම විශේෂයෙන් කියන්න ඕනේ මේ දරුවෝ ඔය අහපු නැති ප්‍රශ්නෙකට මම මේ තව එකක් මේ කරනවා. මට හිතෙනවා මේ ඔක්කොටම මූලික වෙන්න ඕනේ gederedi ළමයි දුවගෙන ඇවිල්ලා ගෙවල් වලදී
අම්මි මාර වැඩි ස්කූල් බස් එකේදී අරම වුණානේ මෙහෙම වුණානේ දැන් ක්ලාස් එකේ ළමයි අරම කිව්වා මේ මම නම් කැමති නෑ මට නම් දැන් ඔය වගේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවනේ ළමාවියේ ඉඳලාම වැඩි වියටපත් වෙනකොට ඒගොල්ලන්ගේ ගැටලු සම්භාරයක් හිත ඇතුලේ තියෙනවා එදිනෙදා ඕවා ඒගොල්ලන් ඇවිල්ලා වමාරනවනේ ගෙදර ගෙදර හරි තමන්ගේ ඉන්න ලොකුම විශ්වාසවන්තයාට හිතවතට ඒ කියන්නේ ගෙදර අම්මා නේද ගොඩක් වෙලාවට අපේ වැඩ කටයුතුත් එක්ක අපි අනේ කෑ ගහන්න නැතුව ඉන්න ළමිය මට මේ වැඩ තියෙනවා සමහරක් කළාට මගේ රස්සාවේ ප්‍රශ්න නිසා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගෙදර වැඩ වැඩි කම නිසා එහෙම කරලා බෑ මමනේ දරුවා හදලා තියෙන්නේ ඒක නිසා දරුවට ඇහුම්කන් දෙන්න ඕනේ වෙන කවුරුත් නැහැ ඒකට අල්ලපු ගෙදර මිනිස්සුя පාලි නැහැනේ මං ළමයි හදපු එකට ඉතින් මගේ ළමයා ඇවිල්ලා එදිනෙදා මොන හරි කියනකොට මගේ තිසුරිකින් අහලා බලන්න පුංචි කාලේ ඉඳලම මෙයාගේ පුරුද්දක් තමයි ගෙදර එන්නේ स्कूल वैन के बहल मेहमे इन्नी मुका खरी हकी आगे ये समारक वेला पोड़ी काल में आखी एन मैं ए वैन के ना एटी अन्न एम मंगे तरी मुखी पुंच मंगेदी हालाम मम के दरवे हम कं दिन දරුවා මොනවාද කියන්නේ එයාගේ හිතේ තියෙන ආවේග තමයි හොඳ දේ වගේම නරක දේවලුත් එයා වමාරනවා අපිට ඉතින් ඒව එයාගේ හිතේ හිර වෙලා අපි අහුන් ගන්න දෙන්න කෙනෙක් නැත්තම් ඔය එකපාරට විස බෝම්බයක් වෙලා මේක පුපුරන්න පුළුවන් එදිනෙදා මේ තමුන්ගේ දරුවාගේ හිතේ තියෙන දේවල් මෙහෙම 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 වැමෑරුවම ඒක සමහරක් වෙලාවට වැඩකට ඇති දෙයක් වෙන්නත් පුළුවන් නැති දෙයක් වෙන්නත් පුළුවන් යාළුවෙක් වගේ අම්මා නෙමේ ඒ වෙලාවට එයාගේ යාළුවෙක් වෙන්නේ ලංගම හිතවතා වෙන්නේ. ඉතින් එහෙම වුණාම මේ දරුවන්ගේ හිත මනස හරි නිදහස් වෙනවා. පපුව හරි නිදහස් වෙනවා. ඒගොල්ලන්ට හොඳ සිතුවිලි පුරව ගන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් මං කියන්නේ අම්මගෙන් තාත්තගෙන් තාත්තලා ඉතින් ගොඩක් වෙලාවට එළියනේ ඉන්නේ. මම කියන්නේ තාත්තලා මෙවන් අයින් කරනවම නෙමෙයි තාත්තලාගේ යුතුයකම මේවා. ඒ වුණාට ගොඩක් වෙලාවට දැන් මගේ සැමිය නම් ඉන්නේ පිටරටක. ඉතින් ඒ වගේ කේමුණුත් මට ඒ යුතුයකමුත් මට පෙවටලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔන්නවත් දරුවන්ට අපෙන් ඉටු විය යුතු දේවල්. ඇත්තම මේ ඔබ කතා බහ කරද්දී මමත් අහගෙන ඉන්නවා. යම් යම් දේවල් හිතනවා. මොකද අද දවසේ අපිටත් අද බලන් ඉන්න ඔබටත් වැදගත් සාකච්ඡාවක් වුණා කියලා හිතනවා. මොකද මම විදිහට සුසන්තා චන්ද්‍රමාලි महात्मीय अदहस प्रकाश करादी मम के चारे विधि टाइगे आदरणीय दीनी अद अभी वेडसरहान संबंधना अभी वेडसरहान पटांगदीम ओण प्रश्न कहन्नकन तन तम हिटि अभी किसुद सूदान वक्तिबिने प्रश्न अरगन निवे यावे मुखद समाजे देवन प्रश्न तम अभी कथा बहकरे अद्वस बुद्धमीट बहुमद्मस्तुति अभी समग संबंधना बहुमद्मस्तुति आदरणीय दीनी इति अपे जीवित हर्म पुदुमाकार मिनी जीवित कि मे ससर गमने अट विविध नवातन पोलवल तीन दिमापियान धर्वान् मव दीनीय पुता मे सील अय जीवत्न काल सीमा वे तमंगे पाउल विनुवे जीवत्ते नोण की नमता कंड गाम गीत मे रसगटे अन्नदान रैसंद आहस कंगिन गिना सिसिल महापुरोवत हिमिदिरिये पिनिकट सी मट अम्माय अम्मे होरें हेंडु कांदुलु कोई तरम कांदुलु कोई तरम सर मावते
සඳ අහස් ගඟෙන් ගෙනා සිසිල මහ පොළොවට හිමිදිරියේ පිනිකටසේ දිලිසෙන විට ලා තන මත සිහි වෙන්නේ මට අම්මා අයිබෝවන් සුබෝදාසනක් ආරම්භ කරන්නයි සූදානම බදාදා දවසේ සුරුපි විශේෂාංගය. ඔබ දන්නවා වෙළඳපළ ගත්තාම වෙළඳපළේ බොහොමයක් නිෂ්පාදන තියෙනවානේ. ඒ නිෂ්පාදන අතරින් අපි අනිවාර්යයෙන්ම දැනගන්නට අවශ්‍ය කාරණයක් තමයි අපි ලස්සන වෙන්න හෝ මොනියම් හෝ දෙයකට භාවිතා කරනකොට නිෂ්පාදනයක් පිළිබඳව අපි දැනගන්නට අවශ්‍ය කාරණයක් තමයි ඒ නිෂ්පාදනයේ ප්‍රමිතියකින් යුතුද. එහෙම නැත්නම් ප්‍රමිතියකින් තොර නිෂ්පාදනයක්ද සහ මොකද නිෂ්පාදනයක් භාවිතා කරනකොට අපිට ඒක සිරුරේ අභ්‍යන්තරයෙන් බලපානට පටන් ගන්නවා. ඒ නිසාම තමයි අපි ඒ කාරණේ පිළිබඳව දැනුවත් වෙන්නට අවශ්‍ය වන්නේ. ඒ වගේම තමයි අපිට අවශ්‍ය කරන මේ කාරණය මේ අවශ්‍ය කරන ක්‍රියාදාමය ඇත්තටම මේ නිෂ්පාදනයක් ඔස්සේ සිද්ධ වෙනවාද. හොඳයි එහෙමනම් අපි කාල වේලාව වෙන් කරවා ගන්නවා තරබාරු ඔබ වෙනුවෙන්. ඔබ තරබාරු කෙනෙක් නම් ඔබට පුළුවන් අද දවසේදී අපි මේ කතා බහ කරන ෂුව ස්ලිම් නිෂ්පාදනය ඔස්සේ ඔබේ ජීවිතයට සිහින් හැඩැති සිරුරක උරුමකාරියක් වෙන්නට එහෙම නැත්නම් උරුමකරුවෙකු වෙන්නට. හොඳයි ඒ වාසනාව ඔබට ලබා දෙන්නට සහ මේ නිෂ්පාදනය තුළ අන්තර්ගතය පිළිබඳව කතා බහ කරන්න සහ මොන වගේ රටකද මේක නිෂ්පාදනය වෙන්නේ මේ කියන සියලුම කාරණයන් පිළිබඳව කතා බහ කරන්නට වෙන්ද වගේම බොහොමත්ම ආදරෙන් අපිත් එක්ක අද දවසේදීත් එකතු වෙනවා ආචාර්ය ඩබ්ලිව් කේ කොළඹගේ මහත්මයා. මොහු ලංකාවේ ලාබාලතම එක්සත් රාජධානී සුදුසුකම් ලද ව්‍යායාම සහ ලතින් අමරිකානු නර්තන අධ්‍යක්ෂකවරේ. අයිබෝවන් සුබෝදාසනක් පුතුමාට. ඒ වගේම 2013 වසරේ ආසියාතික විවාහක රූ රැජින නිලු සේනානායකත් අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා. අයිබෝවන් නිලු සුබෝදාසන. අයිබෝවන් සුබෝදාසන. හොඳයි. දැන් ඇත්තටම ශිවස්ලිම් නිෂ්පාදනය පිළිබඳව කතා බහ කරනවා විතරක් නෙමෙයි පහුගිය වැඩසටහන ඔස්සේ ආචාර්ය කොළඹගේ මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙලා කොහොමද මේ සෞඛ්‍ය සම්පන්න එහෙම නැත්නම් නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් දිවියක් ලබා ගන්නෙ කොහොමද නිසි ආහාර වේලක් ලබා ගන්නෙ කොහොමද මේ කියන කාරණේ පිළිබඳව ඔබව දැනුවත් කරා. ඒක සමාජ මෙහෙවරක් විදියට තමයි මම නම් දකින්නේ. අපි ඒ ගැන දැනගන්නට කැමති ඔබ දුපාගේ ඔබ කොහොමද මේ මෙහෙවර දකින්නේ? ඔව් ඇත්තටම නිපුණි අපි මේ වගේ සිහින් සිරුරක් ලබා ගන්න නැත්නම් නිරෝගී කෙනෙක් වෙන්න දැනුවත් කිරීම ඇත්තටම සමාජ මෙහෙවරක්. මොකද මේ වගේ අපි මිනිසුන්ව දැනුවත් කරේ නැත්නම් මිනිසුන්ව දැනුවත් කරන්න කිසිම කෙනෙක් නැහැ. දැන් උදාහරණයක් විදියට ගත්තට පස්සේ තමන් කෙට්ටු වෙන්න ඕනේ නිරෝගී වෙන්න ඕනේ. නමුත් ආහාර ගත යුත්තේ මොන ආකාරයටද එහෙම නැත්නම් ව්‍යායාම කළ යුත්තේ මොන ආකාරයටද කිසිම කෙනෙක්ගේ කිසිම දැනුවත් භාවයක් නැහැ. ඉතින් ඇත්තටම මේක අපි සමාජ මෙහෙවරක් කරන්නේ. මම කැමති ඒ සමාජ මෙහෙවරක් කියන දෙයට මේ වගේ ප්‍රවිෂ්ටයක් ගන්න පොඩි උපමා කතාවකින් පටන් ගන්න. මේක සෙන් බුද්ධාගමයෙන් හරි අපූරු කතාවක්. හිමාල වනයේ හිටිය බොහොම සිල්වත් තාපසෙක්. ඒක සිල්වත් තාපසය කොච්චර සිල්වත්ද කියනවා නම් දෙවියන් කෙරෙහි පුදුමාකාර විශ්වාසයක් තිබුණා. ඉතින් මේ සිල්වත් තාපසයා එක දවසක් ගහක් මුල භාවනා යෝගීව ඉන්නකොට ඒ පළාතට ලොකු ගම් වතුරක් ආවා. ඇවිල්ලා එයාගේ ඉනගාවට වතුර එනකොට තාපසය අදිෂ්ඨාන කරා මම මෙතනින් නැගිටලා යන්නේ නැහැ. මම බොහොම සිල්වත් කෙනෙක්. දෙවියෝ ඇවිත් මාව බේරගන්නකම් මම මෙතන නැගිටලා යන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගත්තා. ඒත් එක්කම පොඩි ඔරුවක් ඇවිල්ලා තාපසයට කතා කරා තාපසය ඔබ මෙතන තවත් මෙතන හිටියොත් එහෙම ඔබ මැරෙනවා. එන්න අපිත් එක්ක නේද කතා කරා. තාපසය කිව්වා නෑ මම දෙවියන් විශ්වාස කරනගෙන දෙවියෝ මට ආදරෙයි මම බොහොම සිල්වත් මම මෙතනින් යන්නේ නැහැ දෙවියෝ මාව බේරගන්නකම් කියලා. ඉතින් ඒ දොරුවක් ගියා. ඉතින් ටික වෙලාවක් යනකොට එයාගේ තාපසගේ පපුව මට්ටම වතුර ආවා. ඒ එනකොට තවත් ඔරුවක් ආවා දෙවනි ඔරුව. ඉතින් ඒ ඔරුවත් තාපසයා කලින් කිව්වා වගේ ප්‍රතික්ෂේප කරා. ඉතින් තව ටිකක් කරලා යනකොට තමන්ගේ බෙල්ල ගාවට වතුර එනකොට තවත් ඔරුවක් ආවා තුන්වෙනි ඔරුවත්. ඒ අහම තාපසයා කිව්වා නෑ මං ඕකට නගින්නෙත් නෑ මොකද ඒක දෙවියෝ මාව බේරගන්නකම් මම බලාගෙන ඉන්නවා එතකම් මම කිසිම ඔරුවක් නගින්නේ නැහැ කියලා. ඉතින් අයියෝ මොකද උනේ ඒ ඔරුවත් ගියා. තාපසයාගේ නහයට උඩින් වතුර තාපසයා මිය ගියා. තාපසයා මිය ගියත් තාපසයා ගොඩක් සිල්වත් කෙනෙක් හින්දා තාපසයා පුදුනේ දිව්‍ය ලෝකේ. ඉතින් එහෙම කිව්වොත් දැන් හරි ප්‍රශ්නයක්නේ. බොහොම සිල්වත් කෙනෙක් වෙනා වෙලා හිටියට දෙවියෝ බේරලා බේරගත්තේ නැහනේ. ඉතින් දෙවියන්ගෙන් කිව්ව ඇහුව පළවෙනි ප්‍රශ්න තමයි දෙවියන් වහන්සේ දැන් මම මෙච්චර දේවල් කරනවා. ඉතින් ඔබතුමා මාව බේරගන්නාවේ නැහැ කියලා. ඉතින් දෙවියෝ කියපු දේ තමයි මෝඩ තාපසය මම ඔබට එක අවස්ථාවක් නෙමෙයි අවස්ථා තුනක්ම දුන්නා.
और एक और तुनाक में हुआ इतिंग एक अवस्था को तो बाहर गाते ना इतिंग वैरद उबेद मगे दिखे लग इतिंग में ये वगे मम की अन्न गमती में वैडसरा नरबन उबट तपि में देने अवस्था आवा देवियो उबगे कुसियट हिल डायट प्लान के दिन नतिवेन पुलवा देवियो उबगे गिदरट हिल अतिंग अलग जिम में कटेंगे नतिवेन पुलवा देवियो रैट कोटे अटट सुअसलिम पैकट का दान नतिवेन पुलवा नमूत मेक तम देवियो बड़े दिन अवस्था उब महात के निकना මේ වැඩසටහන බල ලෙකින් ප්‍රයෝජනය ගන්න. ආහාර පාලනයට යොමු වෙන්න, ව්‍යායාම කරන්න, සුලෝසින් වගේ ප්‍රොඩක්ට් එකක් ගන්න. ඒකෙන් මේ ක්‍රියාවලිය ගොඩාක් තවත් විස්තරාත්මක වෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීම තමයි අපි කැප වෙලා ඉන්නේ. අපේ දුරකථන අංකලට කතා කරලා එහෙම නැත්නම් මේ ඇලරිස් ලංකාවේ ආයතනයට කෙලින්ම ලියුමක් මගින් දැනුවත් කරලා හරි ඒ අදාළ විදිහට දැනුවත් වෙලා මේ අවස්ථාව ඔබ ප්‍රයෝජනට ගන්න. කියලා මං ඉල්ලා හිටිනවා. අපුරු කතාවකුත් එක්ක හොඳින්ම වටහලා දුන්නා කොහොමද ඔබට මේ ඇත්තට මේ මහඟු කාර්ය අපි ඔබ වෙනුවෙන් සිදු කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව. හොඳයි එහෙනම් කතා කරමු දැන් නිලු දැන් අම්මා වරුන්ගේ දිනේ එනවා එකලොස්සෙන්දට. ඉතින් ඔබ මවක් හැටියට ගෘහණියක් හැටියට ඔබට ස්වාමි පුරුෂයෙක් ඉන්න. ඉතින් පවුලේ කාර්ය බහුල චරිතයක් වෙලා ඉන්න. ඒ වගේම ඔබේ තියෙන මේ ජීවිතයේ අනිකුත් වැඩ සමගින් කාර්ය බහුල වෙලා ඉන්න. කොහොමද ශිවස්ලි මුදව් වුණේ ඔබේ කාර්ය බහුල ජීවිතයට? ඕනි පුනි මේ ඉස්සරහටන අම්මාවරුන්ට මම ඇත්තටම අපි මේ හැම දෙයක්ම කරන්නේ අපි ඒගොල්ලෝ ගැන හිතලා. ඉතින් ඇත්තටම අපි හැමදාම මේ සජීවීව ඇවිල්ලා අපි කතා කරන්නේ මේ වචන ස්වල්පයක් හරි හිතට ගන්න කියලා. ඉතින් ඇත්තටම මේ කණෙන් අහලා එහා කණෙන් පිට කරන්න නෙමෙයි. ඉතින් මේ ආචාර කොළඹගේ මහත්තයා කියනවා වගේ දෙවියෝ අපිට ඇවිල්ලා ළඟට දෙනවා වගේම ඒ දේත් අපි හැමදේම ගන්න ඕනේ. අපින් ඇත්තටම අදහස් ගන්න ඕනේ. අපිට කතා කරලා මේ ගැන Tamanට ඇත්තටම ගොඩක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙන් අපි එක ටිකක් හරි විසඳලා දුන්නා තමන්ගේ ශරීරය ගැන ඇත්තම ඒගොල්ලන්ට නිරෝගී ජීවය ඇත්තම ඒ දේ ගත කරන්න පුළුවන්. තමන්ට ළමයි ඉන්න පුළුවන් තමන්ගේ ස්වාමී පුරුෂත් එක්ක මේ හැම දෙයක්ම එකට යන්න පුළුවන් තමන්ගේ නිරෝගී සුවේ තිබ්බොත් නේ. ඇත්තම අපි හැම කෙනෙක්ම කැමති ලස්සනට ඉන්න. අපි ලස්සනට ඉන්න තමයි ඕනම කෙනෙක් කැමති. අපි මහත් වෙලා ඉන්නකොට නිපුණි ඕනම කෙනෙක් අපි දිහා බලනවාද? අපි තමන් ඇඳගෙන ඇඳුමක් ගියාට තමන්ගේ දිහා බලනවා. අපි ලස්සනට හිටියොත් තමයි ඕනම කෙනෙක් දිහා බලන්න පුළුවන්. අපි පිටිපස්ස හැරිලා බලනවා අනිවාර්යයෙන්ම ලස්සනට හිටියොත් නේ. ඉතින් ඇත්තම තමන්ගේ පෞරුෂත්වය එක ආභරණයක් කරගන්න පුළුවන්. ඒ ආභරණේ ටිකෙන් ටික නැති කරගන්නේ තමන් විසින්මයි. ඒ මොකද තමන් ඇඳුමක් ඇඳදම තමන්ට ගොඩක් ප්‍රශ්න තියෙන මේ ඉනවටේ ප්‍රදේශයේ ඒ ඉනවටේ ප්‍රදේශේ ගොඩාක් ෆැක්ට් එක රැඳෙන්න පුළුවන්. ඒක තමන් ඇඳුමට බැඳලා වැඩක් නැහැ. තමන්ටයි බැනගන්න ඕනේ. ඒක තමන්ට ජැකට් එකක් අපි අඳිනවා කියමු. ඒ අඳිනකොට අපේ මේ පිට ප්‍රදේශයේ ගොඩාක් ෆැක්ට් එක රැඳෙන්න පුළුවන්. එතකොට පිට පළල් වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට මේ අපි ගෑනු ස්වරූපේ තියෙනවානේ ඒ ගෑනු ස්වරූපේ නැති වෙන්න පුළුවන්. ගොඩාක් වෙලාවට පිරිමි ස්වරූපයක් වෙන්න පුළුවන් තමන් මහත් වෙනකොට. ඇත්තටම තමන්ගේ ඒ ලක්ෂණ ඇති කරගන්නේ තමන් විසින්ම. ඒක ගොඩාක් වෙලාවට මං මව්වරුන්ට දෙන දෙයක් තමයි තමන් මූණ දිහා බලන්න ඕනේ තමන් උදේ නැගිට්ටම. තමන්ගේ ශාරීරික දිහා බලන්න ඕනේ. තමන් තමන්ගේ ගැන වැඩපළම නෙමෙයි. තමන් ගැනත් අනිවාර්යම බැලුවොත් තමයි තමන්ට මේ දෙන ෂුවර් ස්ලිම් එකකින් ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්නේ. ඉතින් ඇත්තටම ෂුවර් ස්ලිම් එක ගන්නකොට මාස 3ක් හරියට එක දිගටම සීග්‍රයෙන් අපි මේ කියන්නේ අපේ විශ්වාසය අපිට ඒ දේ අපිට හම්බුන හින්දා අපිට ලැබුණ හින්දා. ඉතින් ඇත්තටම මව්වරුන්ට කියන්නේ ඉතින් ඇත්තට ළමයි අපි හැමෝටම ළමයි ඉන්නවා. මේ කාට ළමයි නැතුව නෙමෙයි අපි හැමෝටම අපි කසාද බඳින අපිට ළමයි ඉන්න. ඒ හැමෝටම ඒ දේ තියෙනවා. ඒ දේ නැති වෙන්නේ නැහැ නේ කවදාවත්. ඉතින් ඒ දේ නැති කරගන්නේ තමන් විසින්ම. ඉතින් ඇතම ෂුවර් ස්විම් එක මාස 3ක් එක දිගට ගත්තොත් අපිට හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. තමන්ට හොඳ නිරෝගී ජීවිතයකට ගත කරන්න පුළුවන්. හොඳයි. හොඳයි එවන ඔබට ශ්වස්ලින් පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් මේ ලිපිණයට ලියන්නට මම මතක් කරන. එහෙම නැත්නම් දුරකථන අංක ඔස්සේ ඔවුන් සමග සම්බන්ධ වෙලා යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් ඒ දේවල් निराකරණය කරගන්න. මම මතක් කරන්න ලිපිණය ඇලරිස් ලංකා පුද්ගලික සමාගම අංක 9-3 හොරණපාර කැස්බෑව පිළියන්දල. දුරකථන අංක වෙන්නේ 077-66-66-474 077-66-66-475. එමත් නැත්නම් ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් ආචාර්ය කොළඹගේ මහත්මයා සමගින් සම්බන්ධ වෙන්නට ඔබට පුළුවන් මේ දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වන්නට 077-44-464-662. හොඳයි එහෙනම් අපි කෙටි විරාමයකට යමු වෙනවා. කෙටි විරාමෙන් අනතුරුව නැවත ෂුවර් ස්ලිම් පිළිබඳව කතා බහ කරන්නට අපි සූදානම්.
හොඳයි විරාමයෙන් අනතුරු අපි සූදානම් වෙලා ඉන්නවා ඔබ තරබාරු කෙනෙක් නම් ඔබට කොහොමද නිසි ආහාර වේලක් ගන්නෙ කොහොමද කියන කාරණේ පිළිබඳව කියලා දෙන්නටත් සහ මේ කැම පාලනයක් සිද්ධ කරනවා නම් ඔබ ඒක නිසි ආකාරව කොහොමද සිද්ධ කරන්නේ සහ දැන් තරබාරු කෙනෙක් කැලරි වැඩි ආහාර ගන්නවා නම් නොදැනුවත්ව කොහොමද මේ දේවල් මගහරවා ගන්නෙ කියන එක කොළඹගේ මහත්මයාගෙන් දැනගන්නට කැමති කොහොමද මේ කාර්යභාරය සියල්ලක්ම නිසි විදියට සිද්ධ කරන්නට අවශ්‍ය වෙන්නේ ओ आहार गणन प्रमाण सुधारण करोत्तेम अमेरिका मिशेल मेकिन वैद्यवर्य कृत्य रचना कर लतीन एक नाम एम आई हांग्री मट अतर बड़गिनी किला ये पुते सुधान विधिट अपे आमाशे मे बडे प्रमाणे तमय अपे मे फिस्तक अतमीट मेलेवहाम तीन प्रमाणे तमय बडे अतुलत प्रमाण दी मिश्र काल जनाटी अपे हदवती प्रमाणे वम्मत मिट मेलेह तीन प्रमाण कीलने अत जनगण बडे प्रमाणिया अतमीट मेले हम तीन प्रमाण तम अतुलती नमूत विनसती बलुम कुलांगे हम पिंबेन विद्येट खाण खाण बड़ा पिंबेन हितागन बगे आमाशे प्रमाण खान बत्ते प्रमाण अत क्वच्चल विनसाती है अदेल इतिंग अभी खन प्रमाण सुधाकर अत्र अभी खाणे बडकी नै दंग मट बडकी नै किल तीरण खाणी नमूत अभी खाण गे खाणी आ दम मट हट बड पीरला කියලා තේරෙන කන්නේ එහෙම නැත්නම් මට ටිකක් නිදි මතයි වගේ එහෙම නැත්නම් මට මහන්සි වගේ දැන් මට ඒ වගේ නිකන් බඩ හොඳටම පිල් දැන් මම නිකන් ඉන්න වාඩිලා නිදිය ගන්න ඕනේ කියලා හැංගීමක් එනකන් තමයි කන්නේ එහෙම කන්න හොඳ නෑ ප්‍රමාණයක් ගැන කතා කරොත් එහෙම දැන් මට බඩ කිරි නෑ කියලා තේරෙනකන් විතරයි අපි කන්න ඕනේ ඉතින් අපි ලංකාවේ මිනිස්සු විතර පුරුදු වෙලා ඉන්න අපි වැරදි පුරුද්දකට අපි කන්නේ බඩේ අවශ්‍යතාවයට නෙමෙයි හිතේ අවශ්‍යතාවයට එහෙම කනකොට කොච්චර කෑවත් මේක ඇති වෙන්නේ නෑ ඉතින් ඒකින්ද මතක තියාගන්න ආහාර ගන්නකොට දැන් මට බඩගිනි නෑ කියලා හිතරගන් විතරක් ආහාර ගත්තාම ප්‍රමාණවත් හොඳයි අපි කියමු නේද කැලරි සහිත ආහාර මොනවද සාමාන්‍ය තරබාරු කෙනෙක් අනිවාර්යෙන් ප්‍රතික්ෂේප කළ යුතු ආහාරමය පද්ධතියක් තියෙනවා නේද එහෙම නැත්නම් මේ කියන්නේ ආහාර තියෙනවා නම් ඒව මොනවද සාමාන්‍ය පළතුරු ගත්තාම පළතුරු වලත් තියෙනවා ගන්න අවශ්‍ය ගන්නට අනවශ්‍ය පළතුරු ඒ මොනවද කියලා එක ඔබකින් දැනගන්න තාමත් හොඳ ප්‍රශ්නයක් ඔබ ඇහුවිනේ පුනි දැන් අපි හිතන් ඉන්නවා පළතුරු කන එක හරීම ගුණයි පළතුරු කොයි වෙලාවක කෑවත් කමන්නේ කොච්චර කෑවත් කම ඒක වැරදි මතයක් पलतुरु कीन दे रैट खन्न में पा मुकद पलतुरु पनीरस वेन्ने पलतुरु सीन तीन हिंद इतिंग एक पलतुरु रैट खन्न में पा अनिप्रत्यंग अत्ताहम अपी वडियम का नासकरन अंब आई केहल गड़ी तमय वडियपुरब खेलरी तीन आहार वेन्ने इतिंग एवग देवाल पुलुवांतरां रैट वगे नुका इन्नो नां गुडाग හොඳයි. ඉතින් ඔබට ඔය වගේ දේවල් කන්න මොන නම් ඉතින් මහා ප්‍රමාණයක් නෙමෙයි යම් කිසි ප්‍රමාණයක් කන්න. නමුත් ඒ කෑවත් ඔබට පුළුවන් නම් මේ වගේ සුවස්ලිම් කැප්සියුල් එකක් බොන්න. කෑමට විනාඩි 15 කින් ඒ වගේ දේවල් බොන්න පුළුවන් නම් ගොඩාක් ඒකේ තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය, කැලරි ප්‍රමාණය ඇඟට උරා ගැනීම අඩු කරනවා. හොඳයි. තරබාරු කෙනෙක්ට පමණයි ඔන්න අඹ කෙසේගෙඩි මෙන්න මේ වගේ දේවල් ආහාරමේ පොඩ්ඩක් දුරස් වෙන්නට කියලා කියන්නේ. හොඳයි එහෙමනම් අපි මතක් කරමු නිලු කොහොමද ෂුවස්ලිම් මේ පැකට් එකේ ඇතුළත තියෙන මේ ෂුවස්ලිම් ටැබ්ලට් එක කැප්සියුල් එක කොහොමද භාවිතා කරන්නට අවශ්‍ය වෙන්නේ සහ මොන වගේ වෙළඳපළ ඔස්සේද අපිට මේක මිලදී ගන්නට පුළුවන් වෙන්නේ. මේක නිපුණි මාත්‍රාවකට යන්නේ ඒක දවසට තුන් පාරක් අනිවාර්යෙන් තුන් පාරක් වුණ බැන්න දෙපාරක් අනිවාර්යෙන්ම බොන්න ඕනේ. ඉතින් තමන්ට ඒක අපි කෑම කන්න කලින් තමයි ගන්න ඕනේ විනාඩි 15කට කලින් තමන් කාබෝහයිඩ්‍රේට් කෑම කන්න පුළුවන් අධික වේද කෑම කන්න පුළුවන්. ඉතින් ඇත්තටම ෂුවස්ලිම් වලින් කරන්නේ මේක දහනය කරන එක. ඉතින් ඒත් එක්කම හොඳ මාත්‍රාවක් යනකොට තමන්ට හොඳ ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. ඉතින් මේක ගන්න තියෙන්නේ ෆුඩ් සිටි ෆාමසිස් වල අනිත් එක කියන්න ඕනේ තමන්ට තියෙන ප්‍රශ්න අපිත් එක්ක කතා කරන්න. දුරකථනයේ ඇමතුම් දීලා තිනා ඉතින් අනිවාර්යම ප්‍රශ්න කතා කරොත් අපි මේ ෂුවස්ලිම් ටීම් එක අපි ඔයගලන්ට උදව් කරනවා. Tamanට ඕන තරම් ප්‍රශ්න ඇතිනේ. ඉතින් මේ ප්‍රශ්න අපිත් එක්ක විසඳ ගන්න අපි ඔයගලෝ එක්ක හැමදාමත් ඉන්නවා කියලා කියනවා. හොඳයි. ආචාර්යතුමනි, දැන් අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් දැනගන්නට කැමති දැන් කෙනෙක් ෂුවස්ලිම් ටැබ්ලට් එකක් පාවිච්චි කරනවා. නමුත් එයා කියනවා මෙච්චර කාලයක් මම පාවිච්චි කරා හැබැයි මට අවශ්‍ය ප්‍රතිඵල ලැබුණේ නැහැ. මේකේ මොකද වෙඳපලේ අර මම මුලින්ම කිව්වා වගේ නිෂ්පාදන බොහොමයක් තියෙනවානේ. යම් යම් නිෂ්පාදන භාවිතා කළා ඒවල ප්‍රතිඵල ලබා ගන්න බැරි වුණහම මානසික වුණත් කඩාගෙන වැටෙනවා. ඒතර ඔබ කොහොමද කෙනෙක්ව දැනුවත් කරන්නේ මේ නිෂ්පාදනය ඔස්සේ කොහොමද සහතික වෙන්නේ? ඇත්තරම සිහින් හැඩති සිරුර उदाहरण
දවස්තුනක් බෙහෙත් බීලා ඇඟෙන් ඒ රෝග ලක්ෂණ පහ වුණාම බෙහෙත් බොල නතර කරනවා සාමාන්‍යයෙන් ගොඩක් අය කරන වැඩේ ඒක ඉතින් තමන්ගේ වාසනාවක් තියෙන හින්දා තමන්ගේ ලෙඩේ මගහැරනවා බැරි වෙලාවත් ලෙඩේ නැවත මතුනොත් එහෙනම් මොකද වෙන්නේ අර කිසිම වැරද්දක් නොකරපු හරියට වැඩේ කරපු දොස්තර මහත්තයාගේ පළු වරිනවා ඉතින් ඕක තමයි වැරද්ද ඉතින් කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ ව්‍යායාම කරලා ආහාර පාලනයකට ගිහිල්ලා සුවස්ලිම් බීලා මේකෙන් ප්‍රතිඵලයක් නැහැ කියලා මම අභියෝගයක් විදිහට ඒක බාර දෙනවා අභියෝග කරනවා මම කවුරු කෙනෙක් එහෙම කියනවා නම් අපිට කතා කරන්න අපිට සම්බන්ධ වෙන්න දුර පළාතක ඉන්න කෙනෙක් උනත් කමන්නේ දවසක් කොළඹට එන්න අපි වෛද්‍යවරයෙක් ලබා ඔබගේ හෝමෝන මට්ටම තයිරොයිඩ් මට්ටම ඔබගේ වෙන යම් ලෙඩක් තියෙනවද එහෙම නැත්නම් ඔබ වෙන බෙහෙතක් ගන්නවද කියන මට්ටම පරීක්ෂා කරලා ඩයටිෂියන් කෙනෙක් ලව ඔබ සමග සාකච්ඡාවකට යොමු කරවලා ව්‍යායාම උපදේශකවරයෙක් වෙතට ඔබ යොමු කරවලා ඔබට ව්‍යායාම කරන්න ඕනේ කොහොමද ඔබගේ සෞඛ්‍ය මට්ටම අනුව ව්‍යායාම කරන්න කොහොමද ආහාර ගන්න ඕනේ කොහොමද සුවස්ලිම් බොන්න ඕනේ කොහොමද කියලා දැනුවත් කරනවා සහතික වශයෙන් අපි ඔබගේ ඇඟේ බරෙන් මේද මට්ටමින් කිලෝ 10ක් අඩු කරනවා මාස දෙකක් ඇතුළත එහෙම කරන්න බැරි වුණොත් එහෙම දෙයක් සිද්ධ වුණ නැත්නම් බැරි වෙලාවත් ඔබ මේ සුවස්ලිම් වලට වියදම් කරපු සම්පූර්ණ මුදල මම දෙනවා ඔබට නැවත දෙනවා ඉතින් ඒ වගේ සහතිකයක් එක්ක කිලෝ 10ක් අඩු කරනවා කවුරු හරි කෙනෙක් කියනවා නම් මේක කරන්න බෑ කියලා කිලෝ 10ක් අඩු කරන අභියෝගෙත් එක්ක තමයි මම එන්නේ අපිට කතා කරන්න බලමු අපි හොඳයි එහෙමනම් ඉතින් පොඩි පුංචි අභියෝගයක් දුන්නා දැන් අනිවාර්යයෙන්ම දැන් ඩොක්ටර්ට එහෙම වුණොත් එහෙම කෙනෙක් ඇවිල්ලා ගියා ආයෙන මගේ සල්ලි දෙන්න එහෙම වෙන්නේ නැහැ මොකද ඔබ දන්නා මේක ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය වෙන්නේ ඔබ කිව්වා වගේ නිලෝ කිව්වා වගේ මේක 100% කින් ස්වභාවික නිෂ්පාදනයක් කියන එක මේ වෙනකොට තහවුරු කරලා ඉවරයි ඒ නිසා තවත් යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ශුවස්ලිම් ඔබට පුළුවන් මේ කියන දුරකථන අංක ඔස්සේ ඔවුන් සමග සම්බන්ධ වෙලා මේ කියන ගැටලුව निराකරණය කරගන්න මතක් කර दुरकथन अंक बिंदु हेटाय हारसी हेत्तर बिंदु हेत्तय हेटाय हेटाय हारसी हेत्त ये आचार्य को महात्मा समक संबंध आवश्यन पुला मे दुरकथन अंक उसे उन समक संबंध में बिंदु हसी हेत्तय हारसी हतल सत्र हारसी हेट दिख समीन मत लिपिन एलरी श्रीलंका पुदर के समागम अंक नमेतु उड़नपाड़ कैसपेवर्मी भूमत्म स्तुति अदासनाट आचार्य भूमत्म स्तुति अभी विराम सुधान रंधी सिटी विंदनीदास स्वामी අයිබුවන් සුබදාසනක් අපි වින්දනීය උදෑසනේ තවත් බොහොම වැදගත් මාතෘකාවක් කතා කරන්න සූදානම් වෙන්නේ ඔබ දන්නවා මේ මාස 11 වෙනිදාට යෙදෙන මාතෘ දිනය නැත්නම් මවුරුන්ගේ දිනය නිමිත්තෙන් සමගාමීව තමයි අපි මේ වැඩසටහන් මාලාවම රැගෙන යන්නේ මාතෘත්වය කියන්නේ බොහොම වටිනා අගනා දෙයක් කාරණාවක් ඒ නිසා මාතෘත්වය පිළිබඳව කතා කරන එක මාතෘත්වය පිළිබඳව නැවත මතක් කර දීම බොහොම වැදගත් වෙනවා එනිසාවෙන්ම මාතෘත්වයේ අනුකමත්ත මාතෘත්වය කොහොමද අපි මාතෘත්වය හඳුනා ගන්නට අවශ්‍ය වෙන්නේ සහ දෙමව්පිය සෙනෙහස දරුවන්ට ලබා දෙන්නේ කොයි විදිහටද කියන කාරණා පිළිබඳව අපි කතා කරන්න සූදානම්. මහාචාර්ය කුසුමා කරුණාරත් මහත්මිය ඉන්න අපිත් එක්ක ආයුබෝවන් සුබදාසනක්. ඔබතුමියගෙන් මම අහන්න කැමති මුලින්ම ප්‍රවේශයක් ගැනීම සඳහාම මේ මව්වරුන්ගේ දිනයක් අපිට වෙන් කරලා තියෙන්නේ එදාට විතරක් මතක් වෙන්නද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මාත් මව්වරුන්ගේ දිනය හිතියන වැදගත්කම මොකක්ද? ඇයි එහෙම දිනයක් අපිට තියෙන්නේ? සහ එහෙම දිනයක් එන්න පසුබිම් වුණ කාරණා මොකක්ද? ඔව්. අපි දැන් අවුරුද්දක් පාසා මව්වරුන්ගේ දිනය සමරනවා. ඒ සමරන හැම වතාවෙම වගේ අපි අපෙන් මහන ප්‍රශ්නයක් නේ මේක. ඇයි මේ එක දිනයක් විතරක් අම්මලා වෙනුවෙන් අම්මලා සීපත් කරන්න මව්වරුන් වෙනුවෙන් අපි ඇයි එක දිනයක් විතරක් යොදාගෙන තියෙන්නේ කියලා? මේක අතවශයෙන්ම ශ්‍රී ලංකාවාසී අපට මෙහෙම දිනයක් අවශ්‍යම නැහැ මේක විශ්ව සමාජයේ අපි දන්නවා බටහිර රටවල විශේෂයෙන්ම දෙමාපියන් හා දරුවන් එක්තරා වයසකට පැමිණෙනකොට යවුණු වයසට පැමිණෙනකොට උන් පවුලෙන් වෙන් වී ජීවත් වීමක් තිබෙනවානේ එතකොට මේ දෙකොට්ටාසය අතර දෙමාපියන් හා දරුවන් අතර තියෙන සම්බන්ධතාවයේ ටිකක් ලිහිල් වීමක් තියෙනවා අපේ
අන්න එවැනි සමාජයකට අවුරුද්දකට වතාවක්වත් මවුරුන් ගෙදිනේ කියලා අම්මා බලලා ඊට පස්සේ රෝස මල් පොකුරක් දීලා මේ ගිහිල්ලා බලලා එන එක තමයි ඒගොල්ලන්ගේ විශේෂ අවශ්‍යතාව. ශ්‍රී ලංකා වාසී අපේ සමාජයේට මේක අත්‍යවශ්‍ය දෙයක් නොවන බව මුලින්ම සඳහන් කරන්න ඕනේ. එහෙම වුණත් මෙහි යම්කිසි වැදගත්කමක් තියෙනවා. දැන් සමාජයේ එන්න එන්න වෙනස් වෙමින් යද්දී සමාජයේ දෙමාපියන් හඳුරන්නේ නැති දරු පිරිසක් බිහි වෙනවා කියලා කියනවා. අම්මා කියන්නේ කවුද කියලා හිතන්නේ නැති අම්මා Taman හදා වඩා ගන්න දුක් විඳ තරම හිතන්නේ නැති දරුවෝ ඉන්නවා කියලා අපිට පේනවා. හැම දිනම නෙවෙයි සුළු කොටසක්වත්. එතකොට මෙන්න මේ අය වෙනුවෙන් මෙහෙම දිනයක් අවශ්‍යයි. එතකොට අඩු ගානේ ඒ දිනේදී අපි මේ වගේ වැඩසටහන් වලදී කරන කතා බහින්න ඕ. එහෙම නැත්නම් වෙනත් මාධ්‍ය මගින් කරන දේ සහ වෙනත් අවස්ථා වලදී දරුවන්ට මේ අම්මා කවුද දෙමාපියන් කවුද කියන එක හඳුන්වා දීමත් ඒ වගේම මේ දවසේ තවත් වැදගත්කමක් තියෙනවා. දරුවන්ට මවුරුන් ගැන මතක් කර දීමක් වගේම මවුරුන්ට තමන්ගේ දරුවන්ගේ වටිනාකම එදා සමාජයට වඩා යම් තරමකට වෙනස් වෙගෙන යනවාද කියන සැකේ නිසා එය මතක් කර දීමත් අවශ්‍යයි. මං හිතන්නේ මේ දෙමාපිය දරු සම්බන්ධතාව අපි අරගෙන බලනකොට මව කියන පුද්ගලයා විශේෂ වෙනවා. දෙමාපියන් දෙදෙනම අපි එකට ගන්නවා. අම්මාගේ විශේෂත්වයකුත් මෙතන තියෙනවා. අපි දැන් පැරණි සාහිත්‍ය ගැන හිතලා බැලුවොත් දෙමාපියන් හා දරුවන් අතර තියෙන සම්බන්ධතාව මේ සම්බන්ධතාව හොඳට තහවුරු වෙලා එදා සමාජයේ තිබුණ නිසා තමයි අම්මට වැඳලා තාත්තට වැඳලා දෙන්නට ගරු කළා එසේ කළේ. කොහොමද මේ වගේ තත්ත්වයක් එදා සමාජයේ ඇති කළේ කියන එක කල්පනා කළොත් අපිට අපේ පැරණි සාහිත්‍යයෙන් උදාහරණ ගන්න පුළුවන්. මට මෙතනදි මතක් වෙනවා අපේ නිවසේ මගේ පියා සහ මව කෑම රාත්‍රි කෑම අවසන් වුණාට පස්සේ දරුවන් එකතු කරගෙන අපේ මගේ පියා සාහිත්‍ය විශේෂ දැනීමක් තිබුණු පුද්ගලයෙක් නොවුණාට සාහිත්‍යයට ලැබි පුද්ගලෙ. මගේ මව ජන කවි ජන කතා කියමින් අපව ඒ පෝෂණය කරා ඒ දැනුමෙන් රසවත්කමෙන්. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි අද මා මෙවැනි තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. මගේ මතකයට එනවා මෙන්න මේ වගේ දෙයක්. දැන් පියා අප එකතු කරගෙන අම්මත් ළඟ තියාගෙන අම්මා සිනා මුසු මුහුණින් බලාගෙන ඉන්න අතරේ පියා මෙන්න මේ විදිහට කියනවා. ලෝකෝපකාරයේ එන කවිය අපි හැමදෙනාම දන්නවනේ රණස්කල්ලේ හිමියන් මේ විදිහටයි කියන්නේ. දෙගුරුන් විසින් තම දරුවනට දෙන නොමඳ දන නම් වියතුන් සබා මැද ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමයි. දෙගුරුන් දැන් මේක කියද්දි මගේ මව සිනාමුසු මුණින් බලාගෙන ඉන්නවා. අපි කට අයාගෙන බලාගෙන ඉන්නවා මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට මගේ පියා ඒක තේරුම් කරලා දෙනවා. දෙමව්පියන්ගේ යුතුයකම් වෙන්නේ Tamange දරුවන්ට දෙන හොඳම ධනෙ වෙන්නේ ද්වියතුන් සභාව මැද හොඳ වියත් පුද්ගලයන් ඉන්න සභාවක ඉදිරියෙන් ඉන්න පුළුවන්. මට මතක් වෙනවා අදත් සමහර වෙලාවට මම සභාවකට ගියාම රැස්වීමකට ගියාම හැම වෙලෙම ඉදිරිපෙළේ අසුනක් දිහා තමයි බලන්නේ පිටිපස්සේ ඉන්නවට වැඩිය. එතකොට මේ දැනුම මේක තමයි දෙමාපියන් දරුවන්ට දෙන්න ඕන මහඟුම ධනය කියලා අත වශයෙන් පැරණි සාහිත්‍යයේ මේ විදියට කියලා දුන්න නිසා තමයි එදා සමාජයේ මේ විදියට හැදුනේ. අද සමාජයේ කිසියම් වෙනස් පැත්තකට යන්න නැඹුරුවක් තියෙන නිසා තමයි අපි අපේ ශ්‍රී ලංකා වාසීන් වෙන අපත් මවුරුන්ගේ දිනේ මේ විදියට හරසරින් සලකන්නට ඕන සමරන්නට ඕන. දැන් ඔබතුමිය අර අතීතය මතක් කරපු නිසා වෙන්ම අතීතයේදී සාමාන්‍ය මවට ගෙදර දොරේ වැඩ කරගෙන ගෙදර ඉන්න හැකියාවක් තිබ බොහෝ මවුරුන්ට. වර්තමානයේ වෙන විට මවුරුන් වැඩට යනවා කාර්යබහුලත්වයෙන් පිරීලා තියෙනවා කියලා වුන් කියනවා. ඒ ඒකත් එක්ක මේ දූ දරුවන් එක්ක තියෙන සම්බන්ධතාවය ඇති කරගැනීමේ අපහසුයක් තියෙනවද බාධකයක් තියෙනවද? මොකද අම්මා ගෙදර එනකොට සමහර විට දරුවා නිදියගෙන ඉන්න පුළුවන්. උදේ පාන්දර ගිහලා ඩේ කෑකට දාන්න පුළුවන්. මේ ක්‍රමවේදය තුල මවත් එක්ක තියෙන බැඳීම දරුවාගේ කොයිතරම් දුරට ඈත් වෙනවද ලං වෙනවද කොහොමද? ඔව් ඒකේ අපිට බැලුව බැල්මට පේනවා මේක ඈත් වෙනවා. මොකද අම්මා දැන් එදා සමාජයේ තිබුණේ මම නැවතත් කවියකින් ඒක දැක්කොත් සිරිත් මල්දම කියන අපි දරුවන්ට හොඳට කියලා දුන්න කවියක්. මව්පිය උතුම්මය අපගේ පෙර දෙවිවරුමය අප රකිනුවෝමය වඳිමු මව්පිය දෙදෙන මහිමය. ඊළඟට අම්මගේ ගුණය ගැන විශේෂයෙන් මේ විදියට කියනවා. නොයෙක් කරදර විඳ සැපක් ගැනුමට නොමහිඳ
දුකක් දරු හැම සඳ මවක් වැනි වෙන මෙලොව කවරද එතකොට රාත්‍රියේ දරුවා කුඩා කාලේ අම්මා දුක් විඳගෙන දරුවා හදනවා ඊළඟට පාසල් යවනකොට දුක් විඳිනවා මේ විදිහට අම්මා ඇරෙන්න වෙන කවුද මෙහෙම කරන්නේ කියලා එදා හිටියේ මේ මව්වරු පිළිබඳව එදා සමාජයේට කවියන් සාහිත්‍යකරුවන් සමාජයේ වැඩිහිටියන් මේ විදිහට කියලා දුන්නා ඔබ ඇහුවා වගේ අද සමාජයේ මේ මව්වරුන් හා දරුවන් අතර මේ තරම් කාල වේලාවක් එකට ගත කරන්න පුළුවන්ද සමීප බව තියෙනවද කියන ප්‍රශ්නේ අපි නගනවා නමුත් අම්මා කෙනෙක් කියලා කියන්නේ Tamange කුසින් බිහි කළ දරුවා දුව හෝ පුතා රටට හොඳ පුරවැසියෙක් බවට පත් කරන්නට ඕන හදලා දෙන්නට ඕන ඒකම දරුවාගේ අනාගතය අධ්‍යාපනය සෞඛ්‍යය ඒ වගේම මානසික හොඳ මානසික තත්ත්වයක් කියන මේ සියල්ලම අතින් පෝෂණය කරන එක අම්මගේ වැඩක් ඒ නිසා අද කාර්යබහුල අම්මලා කොහොමද මේක සංවිධානය කරගන්න ඕන කියන එක අපි හිතා බැලිය යුතු දෙයක් දැන් මවක් පියා වගේම නිවසින් උදේ බැහැරව යනවනම් ඒ යන්න කලින් වෙලාවේ දරුවා පාසලට යන්න ලෑස්ති කරන අවස්ථාවේ දරුවාට ඊළඟට කෑම ටික බෙදලා දෙන අවස්ථාවේ රාත්‍රි කාලේ ගෙදර ඉන්නවනේ කොහොමත් දැන් ඒ හැන්දෑවේ රාත්‍රි කාලේ වැඩ ඇරිලා ආවට පස්සේ දරුවන් ලං කරගෙන හැකිතරම් දුරට ඒ ඇසුර පවත්වා ගන්න පුළුවන් දැන් මවක් හිතනවා නම් Taman hari වෙහෙසිලා එන්නේ මට දරුවෝ ගැන බලන්න බෑ කියලා හිතනවා නම් ඒ මව මව් පදවිය නිසි පරිදි තේරුම් ගන්න නැති කෙනෙක්. ඒ නිසා සමාජයේ වෙනස දැන් එදා කියනවා මව්පිය උතුම් මව්වරුන්ට දෙමාපියන්ට ගරු කරන්න කියලා සිරිත් මල්දමේ කියන තවත් කවියක් යන්තමින් සඳහන් කළොත් මහලු වී සිටියත් රුවින් අඩු වී සිටියත් දුප්පත් සිටියත් දෙමාපිය වැඳ පුදනු යහපත්. ඒතර එදා දරුවන්ට ඔය උපදේශ අවවාද කවියෙන් දුන්නා දෙමාපිය දුන්නා. අද අම්මලාට එහෙම දේවල් මතක් කරලා දෙන්න තරම්වත් විවේකයක් නැහැ කියලා නේ අපි හිතන්නේ. නමුත් මේ වගේ පොතක් අරගෙන අම්මලා පැය 24ම නිදා ගන්න වෙලා ඇරුණම අනිත් හැම වෙලාවෙම කාර්යබහුලයි කියලා කියන්න හොඳ නැහැ ඇත්ත වශයෙන්ම. ඒතර මේ වගේ දෙමාපියෝ ගැන මව්පිය දූ දරු සම්බන්ධතා ගැන එදා සාහිත්‍යකරුවන් එදා සමාජයේ මොකද්ද පිළිගත්තේ කියලා අම්මලාට ටිකක් හොයලා බලන්න පුළුවන්. හොයලා බලලා මේ වගේ කවියක් කියලා දරුවට තේරුම් කරලා දුන්නොත් පුංචි කාලේ. එතකොට මං හිතන්නේ ඒ දරුවාට අවබෝධයක් ඇති වෙනවා අම්මට ආදරයක් ඇති වෙනවා. දැන් අද මහලු වී සිටියත් රුවින් අඩු වී සිටියත් දුප්පත් සිටියත් අම්මලා අමතක කරන්න එපා කියලා නේ මේ කියන්නේ. අද සමාජයේ වෙන්නේ අම්මා ටිකක් වයස නම් සභාවට අම්මා එක් කරගෙන ඉන්න කැමති නැහැ. යාළුවන්ට අම්මව හඳුනලා දෙන්න කැමති නැහැ. ඒ වගේ දරුවන්ගේ පැත්තෙන් බැලුවම එහෙම තියෙන නිසා මෙන්න මේ වගේ මවුරුන්ගේ දිනයක් අත්‍යවශ්‍ය බව නැවතත් කියන්න පුළුවන්. අම්මලා තාත්තලා කොච්චර දුක් මහන්සි වෙනවද තමන්ගේ දරුවන් මෙහෙම වියතෙක් කරන්න. එහෙම නැත්නම් රට ලොව දිනූ පුද්ගලෙක් බවට පත් කරන්න. ඒ වෙහෙසට කලගුණ සැලකිය යුතුමයි අනිවාර්යෙන්. එහෙම නැත්නම් ඔවුන්ටද අනාගතයක් නැතයි අප විශ්වාස කරනවා කිසියෙත් අපි තවදුරටත් කතා කරන්නට සූදානම් විරාමයක් ලබාගෙන නැවතත් සම්බන්ධ වෙමු රැඳී සිටින්න හිරු ටීවී සමගින් නැවතත් මං හින්දා ඔබ සමගින් එකතු වෙනවා අපි මේ මාතෘත්වයගේ සහ දෙමාපියන් කෙරෙහි දරුවන් තබාගත යුතු ගෞරවය වගකීම සහ යුතුකම් පිළිබඳව මතක් කර දීමක් කරන්නේ ඒ වගේම තමයි දෙමාපියනොත් දෙමාපියන්ගේ ඉටු විය යුතු යුතුකම් මොනවාද සහ දෙමාපියන් දරුවන්ට ඉෂ්ට කළ යුත්තේ මොන වගේ කාරණාවන්ද කියන කාරණාවේ පුංචි මතක් කිරීමක් කරන්න සූදානම් වෙන්නේ මම තව තැනකට යන්න සූදානම් වෙනවා කතා කරන්න මේ වර්තමාන සමාජය තුළත් අතීතය තුළත් මේ වැදූ මව සහ හැදූ මව කියලා දෙදෙනෙක් පිළිබඳව කතා බහ කරනවා මේ දෙදෙනා අතර වෙනසක් තියෙනවද මොකක්ද ඒ තියෙනවා නම් ඒ වෙනස සහ හදන මව සමහර විට වදන මවට වැඩිය උතුම් වෙන අවස්ථාන් අපි දැකලා තියෙනවා ඒක දරුවන් ප්‍රශ්නයක් කරගත යුතුද කොහොමද ඔබතුමිය මේක දකින්නේ ඔව් අපිට දැන් මතක ඇති හෙන්රි ජයසේන මහතාගේ හුණුවටේ කතාව නාට්‍යයේ එතනත් ඉන්නවා දෙන්නේ වැදූ මව සහ හැදූ මව එතෙන්දී අන්තිමේදී අර හුණුවටේ ඒ වටේදී දෙන්නට අදින්න කියලා කිව්වම එතෙන්දී වෙන්නේ අත වශයෙන්ම හැදූ මව තමයි දරුවගේ අත අතාරින්නේ
වැදුවම දරුවා ලබා ගන්න අත අදිනවා. එතන සාමාන්‍ය තත්ත්වයට වැඩිය වෙනස් වෙනස් සත්‍යයක් අපිට පෙන්වන්නේ. එතන පෙන්වන්නේ දරුවා හැදුව නිසා එයාට තියෙන කැක්කුම එහෙම නැත්නම් දුක නිසා අතාරිනවා දරුවගේ අතට වේදනාවක් වෙයි කියලා. නමුත් සැබෑ තත්ත්වය වෙන්නේ මම විශ්වාස කරන විදිහට හැදුව මවකට තමයි වැදුව මවකට තමයි දරුවෙකුගේ සැබෑ දරුවෙකු කෙරෙහි සැබෑ ලෙන්ගත් බව ඇති වෙන්නේ කියන එක තමයි අපිට වැඩිය විශ්වාස කරන්න පුළුවන්. ඒ මොකද දරුවා Tamange කුසෙන් බිහි කරලා මට මෙතෙන්දි මතක් වෙනවා පසුගිය දිනක රූපවාහිනිය මා දුටුවා දරුවෙක් කුඩා වියේදී විදේශීය පවුලකට හදා ගන්න දීලා ඊට පස්සේ දියණිය ඇවිල්ලා දැන් ටිකක් ලොකු වෙලා ඇවිල්ලා ඒ දියණිය අඬ අඬ කියන අම්මේ මාව බලාගෙන ඉන්නවා නම් ඇවිල්ලා මාව හම්බෙන්නේ කියලා. එතකොට එතන තියෙන්නේ දියණිය සහ මව අතර අර ලේ බැඳීම. අම්මාගේ කුසෙන් බිහි වූ මම අද අම්මා මට හොයාගන්න බෑ. ඒ වගේම මව්වරුන්ට තමන්ගේ කුසෙන් බිහි වූ දරුවා තමන්ට තමන්ගේ ශාරීරික කොටසක් වෙනවා. අද ඒ හැදූ මවුරුන් ඉන්නේ ඇයි අද එදා සමාජයෙන් හුඟක් දුරට වෙනස් වෙලා දැන් එදා සමාජයේ දැන් අපි බුදුදහම අනුව බැලුවා සිගාලුව සූත්‍රයේ දෙමාපියන්ගෙන් දරුවන්ට ඉටු යුතු යුතුකම් සහ දරුවන්ගෙන් දෙමාපියන්ට ඉටු යුතු යුතුකම් සමූහයක් තියෙනවානේ දැන් දෙමාපියන් විසින් ඉටු කරන්න තියෙනවා පවින් වළක්වීම ඒ වගේම කුසලෙහි යෙදවීම ශිල්ප ලබා දීලා දරුවන් හික්මවීම කුල වංශ අනුව විවාහයක් කර දීම ඒකම නිසිකල්ට දායාද ලබා දීම ඒ දෙමාපියෝ දරුවන්ට ඉටු කරන්න ඕනේ දරුවෝ දෙමාපියන්ට ඉටු කරන්න ඕනේ දෙමාපියන් පෝෂණය කරන්න ඕනේ දැන් කුඩා වියේදී දෙමාපියෝනේ දරුවන් පෝෂණය කරන්නේ දෙමාපියන් අබල දුබල වුණාට පස්සේ පෝෂණය කිරීම දරුවන්ගේ යුතුයකමක් ඔවුන්ගේ කටයුතු කර දීම ඒ වගේම ඔවුන් සතු දේ කුලගරුවේ වගේ දේවල් විශේෂයෙන්ම භෞතික දේවල් නෙමෙයි අභෞතික ආධ්‍යාත්මික දේවල් ඒවා ආරක්ෂා කරන්නට ඕන මේක දරුවන්ගේ යුතුයකමක් හැටියට එදා සමාජයේ සැලකුවා අවවාදානුව දායාද ලබා ගැනීම මිය ගිය විට ඉටුකල යුතු යුතුයකම් ඉටු කිරීම එතකොට එදා සමාජයේ තිබුණු මේ බැඳීම එදා සමාජයේ මේ වැදූ මව් හැදූ මව් කියලා වෙනසක් සැලකුවේ නැත්තේ මොකද වැදූ මවම තමයි දරුවා දිගටම බලාගන්නේ රැකගන්නේ හැබැයි මේ මවට ආධාර පිණිස ඉන්නවා මේ මවගේ මෑණියන් ඉන්නවා සහෝදරයන් ඉන්නවා නැගණියන් ඉන්නවා එහෙම නැත්නම් පුංචි අම්මලා ලොකු අම්මලා අද සමාජයේ එවැනි පිරිසක් නැතිවීම නිසා තමයි වැදූ මව කාර්යාලයට යද්දී හැදූ මව දරුවා හදාගන්න වෙන මවක් කියන්නේ වෙනත් කාන්තාවක් ඒ වෙනින් යොමු කරන්නට සිදුවෙලා තියෙනවා මේක සමාජයේ වෙනස් වීමත් එක්ක අපිට වළක්වන්න බැරි දේවල් තමයි නමුත් මගේ විශ්වාසය නම් මවක් කියන්නේ දරුවෙක් තමන්ගේ කුසෙන් බිහි කළ දරුවා කෙසේ හෝ ලැබෙන උපරිම කාල වේලාව තුර හෝ දරුවා රැක බලා ගැනීම ඇයගේ යුතුයකමක් ඇයගේ වගකීමක් ඒකේ අනිත් පැත්ත බලනකොට දරුවන් හිතන්නට ඕන මගේ අම්මා මොනතරම් දුක් විඳලාද දැන් මේ පැරණි සාහිත්‍යයේ එන විදිහට අම්මා වගේ කෙනෙක් නැහැ රෑ නිදි මරාගෙන දරුවා රැක බලා ගන්නවා අදත් එහෙම තමයි ඉතින් සේවිකාවන් උදව්වට කවුරු හරි හිටියත් අම්මගේ හිතට වදිනවා දරුවා රාත්‍රියේ අඬනකොට එතකොට මේ බැම්ම අර හැදූ මව් සහ දරුවා අතර ඇති වෙන්නේ නැහැම කියලා කියන්නේ සමහර අය ඉන්නවා Taman පුංචි කාලේ ඉඳලා හදාගත්ත දරුවට ලොකු මහත් වුණාට පස්සෙත් හරි ආදරයක් දක්වනවා ඒක අර ලෙන්ගතුකමක් ඇති වෙනවා කොහොම වුණත් සමාජයක් වෙනස් වෙලා යනකොට ඒ දැන් ලෝකෝපකාරයෙන් නැත්තම් සිගාලුව සූත්‍රයේ දුන්නේ අපිට කවදත් ඒවා වටිනවා ඒ අරුණම දැන් වදන් කවිපොත සිරිත් මල්දම් වගේ දේවල් වලින් කියවෙන දේවල් අපිට ඒ ආකාරයෙන් ඉටු කරන්න බැරි වුණත් එහි ඡායාව හරි අපි ඉදිරියට ගෙන යන්න ඕන දරුවන් කොහොමද දෙමාපියන්ට ගරු කළ යුත්තේ දෙමාපියන් කොහොමද දරුවන්ට යුතුයකම් ඉටු කළ යුත්තේ කියලා එතකොට මේ විශේෂයෙන්ම අපි මව්වරුන්ගේ දිනය ගැන මතක් කරනකොට දෙමාපියෝ අපි පොදුවේ ගන්නවා දැන් අර අම්මාවරුන් පමනදලෝ බුදු වෙන්නේ කියන ගීතේ අර්ථවත් වචන මාලාවක් තිබෙනවා. අම්මලා අම්මනේ gedara budun කියලා අපි කියන්නේ. හැබැයි අම්මාගේ පිටුපසින් සමීපෙන් අම්මාගේ පසකින් ඉඳගෙන තාත්තලා හරියට අද දුක් විඳිනවා. දරුවා හදාගන්න, දරුවන්ට උගන්වන්න. ඒතකොට දරුවන්ගේ යුතුයකම වෙන්නේ මවරුන්ගේ දිනේ විශේෂත්වයක් පෙන්වන්න එක අවශ්‍යයි. අම්මලා දැක බලාගෙන අම්මලා එක ගමනක් ගිහිල්ලා අම්මලා ළඟ කාලය ගත කරලා මව්වරුන්ට අවශ්‍ය වෙන්නේ වැඩි වයසට යද්දී ඒ අයට අවශ්‍ය වෙන්නේ තමන්ගේ දරුවන් තමන් සමීපේ රැඳී සිටීම.
ඔවුන්ට වස්තුව දේපල හෝ වෙන දෙයක් නොවේ. අන්න ඒ නිසා දරුවන් අවධානයට යොමු කරගන්නට ඕන. අම්මලා තාත්තලා බැලීම විශේෂයෙන් අපේ අම්මා බලා ගැනීම අම්මා ළඟට යන එක අවශ්‍යයි කියලා. අපි සමහර වෙලාවට ওই වෙළඳ දැන්වීම වල දකිනවා අම්මා ගෙදර එනකන් දරුවා ගෙදර එනකන් අම්මා පාළුවේ බලාගෙන ඉන්න ආකාරය. ඇත්තටම දැන් මව ගැන කියනකොට මම කැමති මේ නූතන කවියන් දෙදෙනෙක් මහගම සේකර කියන අපේ විශිෂ්ට කවියන් දෙදෙනෙක් අම්මා ගැන සඳහන් කරමින් රචනා කරලා තියෙන කවි දෙකකින් පොඩ්ඩක් උපුටලා දක්වන්න මේ මහගම සේකර කියන අපේ ශ්‍රේෂ්ඨ කවියා මේ විදිහට දක්වන්නේ මම වැඩි වෙලාවක් නොගෙන මේ ගැන සඳහනක් කරන්න ඔබා දෙදන නිල් උඳු පියලිය බිම මත වැන්දේය ඔහු බැති සිතින් අම්මා වැල් වූ තැන මහ පොළවට පිපිලා තිබුණි එතන සුදු පාට නමක් නොමැති පුංචි මලක් සිම්බේය ඔහු එමල නමා හිස දසමසක් කුස තුලෙහි දරා සිට මා ලොවට වැදූ අම්මා ඔබය කෙලවරක් නොමැති දුක් දරා විඳ මා ලොවට හැදූ අම්මා ඔබය අඬන විට මා කුඩා අවදියේහි බඩගිනිව තම්බා බතල දලු ලුණු දියර ඉස පොල් හා මුසු කොට කවා බඩගිනි නිව් අම්මා ඔබය දැන් මෙතන මහගමසේකර කවිය දිගට කියන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ අවසානයේදී කිසියම් දාර්ශනික හැඟීමක් දෙනවා එතන කියන්නේ දැන් තමන්ට යාන වාහන ගෙවල් දොරවල් යාන වාහන ධනස්කන්ධයක් තමන් එකතු කරගෙන ඉන්නවා නමුත් ඒකෙන් නොලැබෙන සුවයක් අම්මාගේ අර දරුවා හදා වඩා ගනිමින් ගත කළ ජීවිතේ අම්මා එක දුටුවා ඒක අම්මා එදා අවබෝධ කරගෙන හිටියද කියමින් තමයි මේ කවි පන්තිය අවසන් කරන්නේ එතකොට ඒකම රත්නශ්‍රී විජේසිංහ කියන කවියා ලියල් තියෙන රසවත් නිර්මාණයක් මව් නැති මව් බිම කියලා මෙතනත් කියන්නේ අද සමාජයේ වෙලා තියෙන විපර්යාසයේ වෙනස් වීම නිසා අම්මා බලන්න ගියාම අම්මා ගැන හිතනකොට අම්මා ගැන බලන්න Tamanට ඉඩක් නැති විදියට අම්මා වැළලූ තැන කුරුඳු හේනේ පස් යට මා හැඬු කඳුළු ඇති මං හිතන්නේ අම්මාවරුන් ගැන නොහිතා ඔවුන් ගැන නොසලකා සිටින දරුවෙකුට වුණත් මේ වගේ කවි ටිකක් අහනකොට හරිම සංවේදී බවක් ඇති වෙනවා එතන කළුගල් උඩ මට පෙවු කිරි ඇති කැටි ගැසුණු වමනේ ඇති මා නාඳුනන ලෙස මේ ගස්කොළන් මා දෙස බලා ඉන්නේ ඇයිදැයි නොඇටෙහි යම්මේ මට දැන් මේ කලකට පස්සේ Taman ගමට ගියාම අම්මා වැල්ලූ තැනට ගියාම අම්මා ජීවත් වූ තැනට ගියාම ඔහු පිටස්තරේ ගම වෙනස් වෙලා නාඳුරණায় ඉන්නේ එතකොට තවදුරටත් කියනවා අම්මේ ඔබේ සොහොන ළඟ හඬන ගහකොළ බලන්නට ඉඩ දෙන්න මට එන්න මට මගේ දරුවන්ට බිරිඳට තව අවස්ථා දෙකක් කියලා මම එතන අවසන් කරන්නම් ගැබ්බර දවස්වල ඈ මා කුස හොවාගෙන මේ ලඳු කැලෑ බිම්වල දර සොයා යන්නට ඇති ගොටුකොල කඩන්නට ඇති තුනටිය කකියනා විට ඇය මතගා ගන්න ඇති හරිම සංවේදී විදියට යදලා තියෙන්නේ තාත්තා අමනාපව ගමෙන් පිට වුණු දවසට ලිප ළඟ ඇන තියාගෙන කාත් කවුරුවත් නැති අය මුළු රෑ අඬන්නට ඇති ඒ කඳුළු නොවේද මේ උල්පත්වල උනන්නේ වක්කඩවල හඬන්නේ මගේ දෑසින් වැටෙන්නේ ගිනිගත් මන්දිරවල වාචාල කපුටන්ට පුම්බාගත් සෙබඩුන්ට රත්තරම් බිස්ස බිත්තර මිස අම්මාවරුන් කුමටද මේ රත්නශ්‍රී විජේසිංහ මහතා ශ්‍රේෂ්ඨ කවියෙක් කොයිතරම් දුරට සමාජ විවේචනයක් මෙතෙන්දී සංවේදී ලෙස හා සංයමෙන් යුතුව කරලා තියනවාද කියලා. එතකොට අද අම්මලාගේ ගුණයක් දරුවන්ට දැනෙන්නේ නැහැ. ඒ විදිහට සමාජයේ වෙනස් වෙලා. මොකද හැදූ අම්මා සමහර වෙලාවට මුල් තැන අරගෙන ඇති වැදූ අම්මා තමන්ගේ රාජකාරී කරමින් දරුවා හොඳින් රැකෙනවා කියලා හිතාගෙන ඉන්නවා ඇති. ඒක නොවේ කළ යුත්තේ. මවකගේ කාර්යය නොවේයි. දරුවෙකුගේ කාර්යයත් නොවේ. දරුවෙක් තමන්ගේ මව ගැන ජීවිතාන්තය දක්වා විතරක් නෙවෙයි මම මිය ගියාට පස්සේ වුණත් ඒ ගැන හිතන්නට ඕන. බොහොම වැදගත්. අපි සියලු දෙනා මේ මව්වරුන්ගේ දිනයට සමගාමීව නිර්මාණය කරපු වැඩසටහන් පෙළට පෙළ බලාගෙන හිටියනම් කෙනෙක්ට මේ මවගේ තියෙන වටිනාකම පිළිබඳව අතීතයේ මව කවුද සහ වර්තමානයේ මවට තියෙන තැන මොකද්ද කියන වගේ තමන්ට ධාරණය කරගැනීමේ හැකියාව ලැබිලා ඇති. මම හිතනවා අපි මව්වරුන්ගේ දිනයක් එක දවසකට යොදාගෙන තිබ්බට
මවවරුන්ගේ අගය හැමදාමත්ම තියාගත යුතුයි. ඔවුන්ට සැලකීම කළ යුතුයි. එවිට තමයි තමන්ටත් තමන්ගේ අනාගතයේ නිසි පරිදි නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. තමන්ගේ දූ දරුවනුත් එය බලාගෙන එය ආදර්ශයක් කොටගෙන හැදෙන්නේ එතකොට තමයි. එහෙමනම් බොහොමත්ම ස්තුතියි ඔබතුමියට අද දවසේ අපිත් එක්ක එක්තු වුණාට. එහෙමනම් අපි අදට සමුගෙන යන්නට සූදානම් වෙනවා. ප්‍රාර්ථනා කරනවා හැම දිනටම සුබ දවසක්. Matakai ma nelevu.